නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වර්ක් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගොඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද මෙම දහම් පඬුර සීමා සහිත වෝක් ජුවලර්ස් වෙතින් අයිබෝවන් තෙරුවන් සරණයි. නැනපහන දහම් පඬුර කාලීන දහම් සාකච්ඡාව. මුළු රටක් එකට එකතු කරන සිකුරාදා රාත්‍රී දම් සභා මණ්ඩපයේ නැනපහන අද දවසේත් ආරම්භ කරන්නයි අපේ මේ සූදානම. වෝක් ජුවලර්ස් ආයතනය එවගේම මේ TN රූපවාහිනිය එකට එක්ව එක දිගට මේ 19 වන වසරටත් ඔබ වෙත පිදෙන නැනපහන. ඔබ හොඳින්ම දන්නවා පින්වතුනි, අපි අරමුණ බලාපොරොත්තුව අදිෂ්ඨානය නැනපහන තුළ වඩා යහපත් දැහැමි නිවරති සමාජයක්. අන්නේ සඳහා අපේ මේ උතුම් දහමින් අප වෙත ලබා දෙන මේ වටිනා උතුම් ආදර්ශයන් මඟ පෙන්වීම් ඉගැන්වීම් තවදුරටත් සොයා යන්න අද දවසෙත් අපි ආරම්භ කරමු අපේ නැනපහන. අද නැනපහනට අපි නැවත වරක් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා අපේ පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේට. අපි සමත් වුණා, අපිට හැකි වුණා, අපි වාසනාවන්ත වුණා, අපි පින්වන්ත වුණා අපේ අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ නැවත වරක් අපේ නැනපහන වෙත වැඩම කරවා ගන්න. කඳාන පොල්පිති මූකලාන අශෝකාරාම වාසී, එවැගේම කඩපත මාවර මණ්ඩිය සිරි ගෞතම සදහම් ආරාමයේ ප්‍රධාන අනුශාසක, එවගේම හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය සිරි විමල සිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය අති ගෞරවනීය අති පූජනීය අපේ පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව දෙපානමද ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අද නැනපහනට අවසරයි අපේ හැමෝටම. පින්වතුනි, අද දවසේත් අපිට හැකියාව තියෙනවා හොඳ සදහම් සාකච්ඡාවක් ගොඩනගන්න. අපේ පින්වතුන්ගේ ලොකු ප්‍රතිචාරයක් තිබෙනවා මේ දවස්වල නැනපහනට. අපිට හැදෙන්න ගොඩක් දේවල් අපේ නායක ස්වාමීන් වහන්සේලා නැනපහනෙන් ඔබට මට දේශනා කරනවා කියලා. ඒ නිසා අද දවසෙත් අපි හොඳ අදිෂ්ඨානයකින් ආරම්භ කරමු ශ්‍රවණය කරන්න, නරඹන්න අද අපේ නැනපහන. අද අපේ මාතෘකාව, අද අපේ තේමාව, අද දවස අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙමාපියන් ගැන, දූ දරුවන් ගැන, මාපිය දූ දරු නිවැරදි සම්බන්ධතාවය ගැන. ඒ නිසා මමගේ ආදරණීය දෙමාපියන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මාපියන් දූ දරුවන් සියල්ල එකට එකතු වෙලා රූපවාහිනිය ඉස්සරහා ඉඳගෙන අද නරඹමු නැනපහන. අපේ නායක හාමුදුරුව අපිට හොඳ බණක් දේශනා කරාවි අද දවසේ නැනපහනේ. අපේ හාමුදුරනේ, මා මීට දින කිහිපයකට පෙර ඔබ වහන්සේගෙන් විමසනකොට අපේ හාමුදුරුවනේ මොන වගේ මාතෘකාවක්ද අද හොඳ අපිට කතා කරන්න කියලා, අපි හාමුදුරුවෝ ටිකක් කල්පනා කරලා අපිට සඳහන් කරා අපි දෙමාපියන් ගැන අද කතා කරමු කියලා. අපේ හාමුදුරුවනේ, ඉපදුණු දවස ඉඳන් අපි ළඟ හිටපු අපේ දෙමාපියන් ගැන, කලල අවස්ථාවේ ඉඳන් අපිත් එක්ක හිටපු අපේ දූ දරුවන් ගැන, ඇයි අපි මෙහෙම නැවත මේ විදියට කතා කරන්න ඕන අපේ හාමුදුරුවනේ? අවසරයි අපේ හාමුදුරුවනේ. නමෝ බුද්ධාය.
සෑම දිනාටම තෙරුවන් සරණයි. අද නැනපහන වැඩසටහනට යොමු වෙලා ඉන්න, ඒ නැත්තම් අවධානය යොමු කරන, බලාගෙන ඉන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතක් උදා වේවා කියලා පිසෙත් පතමින් කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඔබතුමා ඇහුවා වගේ, ඇයි මේ අපි මේ හොඳට දන්න කියන, ඒ කියන්නේ දැන් මේ දරුව පොඩි කාලේ ඉඳලා, ඉතින් කලල අවස්ථාවේ ඉඳලා මේ ඉන්න දරුව ගැන, ඊළඟට ඒ දෙමව්පියව ගැන මොකද්ද මේ කරන්න තියෙන සාකච්ඡාව ඇත්තටම කියලා හිතෙන්න පුළුවන්. නමුත් අද වෙනකොට විශාල කතිකාවක් ගොඩනැගිලා තියෙනවා. කතා නොකර බැරි විශාල අර්බුද රාශියකට දැන් මේ සංස්ථාව ඇවිල්ලා තියෙනවා. ඔව්. ඒතොර මෑණිවරුන් පියවරුන් අද මුහුණ දෙන දෙවන්ත ගැටලු, ඒ වගේම දරුවන් මුහුණ දෙන දෙවන්ත ගැටලු, මේ විදියට සමාජය පුරා නිකන් මං හිතන්නේ පිළිලයක් වගේ පැතිරිලා තියෙන මොහොතකදී ධර්මානුකූලව ඒකට ආමන්ත්‍රණය කරලා ධර්මානුකූල විවරණයක් ලබා දීම මං හිතන්නේ නැනපහණින් කරන්න ඕන විශාල මෙහෙවරක්. ඒකයි මේකේ මේ වැදගත්කම තියෙන, මේ මාතෘකාවේ වටිනාකම තියෙන්නේ. ඒසහ බුදුරජාණන් වහන්සේ දේශනා කරා සූත්‍ර ගණනාවකදී මේ දෙමව්පියන් පිළිබඳව. මම හිතන්නේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවරයා මේ බුදුරජාණන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ විදියට පෙන්නලා දීපු ප්‍රධාන චරිත දෙකක් තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ. අම්මා තාත්තා ගැන මෙපමණ විදියට වර්ණනා කරපු වෙන ශාස්ත්‍රවරයෙක් ලෝකේ නැහැ. ලෝකේ අපි කියමුක ආගම් 4000ක් පමණ තියෙනවා කියලා. ඒ ආගම් 4000ෙම නැහැ බුදුරජාණන් වහන්සේ කරපු විග්‍රහය. අපි මේ ඉදිරියට කතා කරනකොට ඔබට ඒක පැහැදිලිව පේනවා. දැන් අපි කියමුකෝ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ට කරපු යුතුයකම් වලට ප්‍රතිඋපකාර වශයෙන් ඒගොල්ලන්ට නැවත උපස්ථාන කරලා අවසාන කරන්න බැරි ආකාරයට උන්වහන්සේ දීපු උපමාව ගත්තම අපිට ඒක පැහැදිලි වෙනවා. දැන් දුප්පතිකාර කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ අම්මවයි තාත්තවයි කරේ අවුරුදු 100ක් තියාගෙන, මේ දරුව අවුරුදු 100ක් තියාගෙන කරෙන් බස්සවන්නේ නැතුව වැසිකිලි කැසිකිලි කරන්නෙත් කර උඩ, නාන්නෙත් කර උඩ, කන්නෙත් කර උඩ, එහෙම කරලා අවුරුදු 100ක් උපස්ථාන කරත් තමන්ට කරපු උපකාරවලට ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න බෑ කියලා උන්වහන්සේ දේශනා කරනවා. දැන් එහෙම දේශනාවල් අපිට කොහෙවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ බුද්ධ වචනේ තමයි මේවා පැහැදිලිව තියෙන්නේ. ඒ නිසා මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දෙවන භාගයේ ဒုတိය කත කියලා සූත්‍රයේදී පැහැදිලි කරලා දෙනවා මේ ලෝකයේ පුජ්‍යල කණ්ඩායම් හතරක් ඉන්නවා කියලා අප විසින් නිවැරදි විදියට උපකාර කළ යුතු, ගරු කළ යුතු. පළවෙනි කෙනා හැටියට පෙන්නන්නේ අම්මව. දෙවෙනි කෙනා තමයි තාත්තා. එතන තුන්වන කණ්ඩායමට මේ පෙන්නන්නේ, ඒක තමයි මේකේ පුදුම සහගත ස්වභාවය. තුන්වෙනි කෙනා හැටියට පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේව. පළවෙනි කෙනා අම්මා හැටියට පෙන්නනවා, දෙවෙනි කෙනා තාත්තා, තුන්වෙනි කෙනා බුදුරජාණන් වහන්සේ, හතරවෙනි කෙනා මහා සංඝරත්නය. එතකොට ඒ තරම් ඉහළ තලයකට ගෙනල්ලා තියෙනවා. හැබැයි අපේ සමාජයේ වැරදි විග්‍රහයක් තියෙනවා මේ ගෙයින් ගෙට බුදුන් ඉන්නවා කියලා. ඒක බොරුවක්. එහෙම ගෙයින් ගෙට බුදුවරු නැහැ. බුදුවරු එක නමයි පහළ වෙන්නේ කල්ප ගානකට. ඉතින් මේ මේ සමාජයේ ඒ වගේ මිත්‍යා මත ඇවිල්ලා තියෙනවා. අතිශෝක්තිය දාන්න ගිහලා බොරු කියනවා. කියන්නේ gedara budun amma කියන gedara budun amma කියන සංකල්පයේදී ඒ gedara budun amma කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නන්නේ. ඒ අපි අර අතිශෝක්තියෙන් අම්මව ඉහළ තලයකට ගේන්න එහෙම පාවිච්චි කරනවා. නමුත් මේ ඒකමනේ ওই ගෙයින් ගෙට බුදුන් ඉන්නවා කියලා පාවිච්චි කරගෙන යන්නේ. දැන් එහෙම දේශනා නන්නේ. එහෙම බුද්ධ වචනයක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි බුදුරජාණන් වහන්සේ අර ප්‍රකාශය කරලා තියෙනවා. අංගුත්තර නිකායේ ဒုတိය කත සූත්‍රයේදී මේ පුද්ගලයන් හතර දෙනෙක්ගෙන් මේ මේ තුන්වෙනි තැනට තමයි උන්වහන්සේ එතන පෙන්නන්නේ. හැබැයි උන්වහන්සේ එතන උන්වහන්සේව හැල්ලු කරගන්නව නෙමෙයි. ඒ පිළිවෙල එන්නේ අර විදිහට. පිළිවෙල එහෙම දක්වලා තියෙනවා. දැන් අපේ සමාජයේ ඒ gedara budun amma කියලා ඇත්තටම එහෙම නිකන් කතාවක් දාගෙන ගියාට අනිත් පැත්තෙන් අම්මලට එහෙම මොන බුදුන් නෙමෙයි මේ මේ බල්ලා විදියටවත් සැලකන්නේ සමහර තැන්වල. මෙහෙමයි කියන්න තියෙන්නේ. බල්ලට තියෙන සැලකිල්ලවත් අම්මට නැහැ. ඔව්. පූසන්ට ඊට වඩා සැලකනවා. මම කියන්නේ මීයන්ටත් සැලකිලි තියෙනවා.
මේක ඇත්තම කතාව. ඒ නිසා මේ සමහර දැන් මේ මේ කතිකාවේ වටිනාකම එතෙන්ටයි අපි එන්නේ. මේ සමාජයේ අද බිහි වෙලා ඉන්නවා දුෂ්ට දුර්දාන්ත තුච්ඡ අසික්කිත. ඔව් දුෂ්ට දුර්දාන්ත තුච්ඡ අසික්කිත අසප්පුරුෂ. නින්දිත පුතන්දියල දුහිරතෝ තුමෝල කියලා ඉන්න සෙට් එක. අන්නේ සෙට් එකට තමයි මේක උඟා කාමන්ත්‍රණය වෙන්න ඕන. මොකද මේ පුජ්‍යලයෝ මේ තමන්ව මෙලවට බිහි කරලා දැන් මේ අම්මා දස මාසයක් කුසේ දරාගෙන හදලා වඩලා ඒ කුසේ දරාගෙන ඊට පස්සේ මෙලවට බිහි කරලා අම්මෝ පුදුමාන් තරම් දුක් විඳලා 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 මේ පෝෂණය කරලා ඒක තාත්තා ඒකට විශාල කැපකිරීමක් කරලා එහෙම හදලා වඩලා උගන්නලා සේරම කරපු අම්මට තාත්තට තමයි ෆස්ට් ටයිම් ගන්න කික් එක දෙන්නේ. වයින් ගාලා දාන්නේ. ඒ දෙන්නව තමයි අමතක කරන්නේ. ඉතින් මේ වෙලාව මේ මොහොත වෙනකොට එහෙම අම්මලා තාත්තලා වමතක කරලා වැජබිලා ඉන්න අර මම කියපු මේ ඊටාම අසප්පුරුෂ කට්ටිය අද මේ රටෙත් ඉන්නවා පිට රටවල් වලත් ඉන්නවා. ඔව්. සමහර ඔකේ තියෙන ඊටාම මේ මේ සෝචනීය தත්ත්වය තමයි අම්මලා තාත්තලා හරියට අගේ කරනවා අර ඒ අසප්පුරුෂයන්ව. ඒත් අගේ කරනවා. ඒගොල්ලන්ගේ අර තියෙන ගුණය ඒක. ඒගොල්ලන්ගේ තියෙන ගුණය ඒගොල්ලන්ගේ ආව තියෙනවානේ මේ ප්‍රධාන ගුණ හතරක්. ඒ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ. ඒ සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තව අම්මයි තාත්තයි අරගොල්ලන්ව තාම කරුණාවෙන් මෛත්‍රියෙන් උපේක්ෂාවෙන් එහෙම දකිනවා. මුදිතාවෙන් දකිනවා. ඊට අමතරව සමහර අම්මලා තාත්තලා ඉන්නවා මාන්නක්කාරයෝ. අම්මලා තාත්තලා. ඒගොල්ලෝ දකින්නේ Tamanට කොච්චර සලකන්නේ නැතුව දැනට ඉන්නේ මේ වැටිලා මේ අනාථ නිවාසෙ වැටිලා ඉන්නේ. ඒ වුණාට එතන ටෝක් එක දාන්නේ අපේ පුතා එංගලන්තේ ඉන්නේ. අපේ දුව ඇමරිකාවේ ඉන්නේ. උන් දෙන්නට මෙලෝ මතකයක් නැහැ මේ අම්මයි තාත්තයි ඉන්නවා කියලා. සමහරවල් උපන් දිනේට කේක් එක එවන්නේ එහෙන් හෝටලේට ඕඩර් එකක් දාලා එහෙන් තමයි අරගෙන ඉන්නේ කේක් එක. ඔව් උපන් දිනේට. සමහර කේක් එක අරන් ඇවිල්ලා ඒක රිටර්න් වෙනවා. මොකද එනකොට අම්ම නැති ඉන්නේ. එහෙම ඇත්තම தත්ත්වය. ඉතින් ඒ නිසා මේ මෙතන තියෙන ඊටාම දුර්භාග්‍ය සම්පන්න தත්ත්වය තමයි මේ ක්‍රියාදාමය තුළ මේගොල්ලෝ ලෞකික වශයෙන් උත් පිරිනවා ඒ අම්මට තාත්තට සලකන්නේ නැති අය ලෝකෝත්තර වශයෙන් පිරිනවා. ලෝකෝත්තර වශයෙන් පිරිනවා කියලා කියන්නේ අර ဒုတိယකත සූත්‍රයේ දිබුදුරජාන් වහන්සේ දේශනා කරනවා අම්මටයි තාත්තටයි සලකන්නේ නැති දරුවන්ට අපාගත වෙන්න සිදු වෙනවා කියලා. එතකොට සතර අපායට යන්න විශේෂයෙන්ම අපාය. කිලිම අපාය කියලා දාලා තින්නේ. එතකොට ඒ අපායට යන්න හේතු වෙන ප්‍රධාන කරුණක් බවට පත් වෙනවා අම්මටයි තාත්තටයි සලකන්නේ නැති එක. ඔව් දැන් මේගොල්ලෝ සද්දන කරේ ඉන්නේ අපි ඉතින් අපේ පාඩේ දැන් මිනිස්සු එහෙම නේ මේ මතේ බල කරන්නේ. අපි ඉතින් කාටවත් කරදරයක් නැතු ඉන්නවනම් ඒක ප්‍රශ්නයක් නැහැනේ. අපි පන්සිල් පද පහ රැකගෙන කාටවත් කරදරයක් නැතු ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කියන පුතා පන්සිල් පද පහ රකින්නවා. කාටවත් කරදරයක් නැහැ. හැබැයි අම්මටයි තාත්තටයි සලකන්නේ. මිනිහා එතනින් තමයි අපායට යන්නේ. ගෙලින්ම අපායි. දැන් මිනිහා ඒක දන්නේ නැහැ. ඒ ගැනුවනසේ දන්නෙත් නෑ. ඒ දුහිර්තෝ තමෝ දන්නෙත් නෑ. එයා හිතාගෙන ඉන්නේ අපි ඉතින් කෙල් රැකගෙන ඉතින් බණක් භාවනා කරගෙන දැන් පන්සලුත් යනවා. දැන් සමහරලාට කැනඩාවේ පන්සලක ප්‍රධාන දායකයා. ඇමරිකාවේ ප්‍රධාන දායකයා. ප්‍රධාන දායකයා. අම්මලා මේ දුක් විඳිනවා. අම්මා මේ දුක් විඳිනවා. තාත්තා මේ දුක් විඳිනවා. එහේ ඉතින් ලොකුවට වැජබිලා ඉන්නවා ශ්‍රේෂ්ඨ විදියට. ඒ වුණාට මරණයෙන් පස්සේ නිරේ. හේතුව අම්මටයි තාත්තටයි නොසලකීම. ඒතර ඒ වගේ මේ මේකේ අස්සේ ඒ වගේ දෙවන්ත කතාබහක් මේක ඇතුලේ තියෙනවා. මේක දන්නේ ඒකයි මේ මේ අපේ නැන පහනෙන් පහන් එලි දල්වන්නේ මේ පහන දල්වලා දෙන්නේ එනෝ දල්ව ගන්න පුළුවන් නම් බලන්න පුළුවන් නම් ඥානීය පහල කරගෙන ගැලවෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා අද මේ අම්මටයි තාත්තටයි වෙලා තියෙන අසාධාරණේ වචන වලින් විස්තර කරන්න බෑ. ඒ වගේම අම්මලා තාත්තලා දරුවන්ට කරලා තියෙන අසාධාරණේ වචන වලින් විස්තර කරන්න බෑ. දෙපැත්තටම තියෙනවා. එහෙමයි. දැන් මේ දෙක දෙපැත්තට කතා කරන්න ඕන. අම්මලා තාත්තලා මොනවාද දරුවන්ට කරලා තියෙන අසාධාරණ? ඒ වගේම අම්මලා තාත්තලා දරුවන්ට දීලා තියෙන දායාද මොනවාද හොඳ ඒවා? ඒ වගේම දරුවෝ අම්මට තාත්තට කරලා තියෙන අසාධාරණ මොනවාද? දරුවෝ අම්මට තාත්තට දීලා තියෙන දායාද මොනවාද? මේ පැති ඔය තේරුම කතා කරන්න ඕන. එහෙමයි අපේ හැමෝටම මම හිතන්නේ අපෙන් වතුනේ අද සාකච්ඡා ඔබට මට හරිම ආසන්න සාකච්ඡාවක්. අපි දැනුවත් හෝ නොදැනුවත් අපේ ජීවිතේ අර අපායට වීස හම්බ වෙන ගොඩක් දේවල් කරලා ඇති කරගෙනත් ඇති කරන්න નિયમિત වෙලත් ඇති මෙන්න මෙතනින් ගැලවෙන්න අද මුල ඉඳන් අගට හරියට පරිස්සමෙන් බලන්න නැන පහන අපි හැමදෙරනේ දැන් දෙමාපිය දූ දරු සම්බන්ධය දැන් ජීව විද්‍යාත්මකව අපි දන්නවා යම් පමණකට මේක ප්‍රබල
සම්බන්ධයක්. ඒ කියන්නේ යම් කිසි අවබෝධයක් අපිට තියෙනවා. දහමට අනුව මේ සම්බන්ධය කොහොමද හැදෙන්නේ? මම කැමති නැහැ හැමදෙන්න එතන ඉඳන් පොඩ්ඩක් අපිට පටන් ගන්න පුළුවන් නම්. ඒ කියන්නේ දැන් මගේ අම්මා මගේ තාත්තා කොහොමද මේ තීරණය වෙලා තියෙන්නේ? අර දරුවම මා තුළ මට දාව උපදිනවා කියලා කොහොමද තීරණය වෙන්නේ? ඒක කර්මානුරූපව සිද්ධ වෙන දෙයක්. කුසල අකුසලය මත තීරණය වෙන දෙයක්. කොහොමද අපේ දහම තුළ මේ 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 බැඳියාව නිර්වචනය වෙන්නේ, පැහැදිලි වෙන්නේ අපේ හැමෝටම? ඔව්. දැන් සාමාන්‍යයෙන් සත්වයා සංසාරයේ දිගින් දිගට යන්න හේතු වෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. දැන් කොහොම කරත් පුජ්‍යලේක ආපව සසරට එන්නේ මේ අවිද්‍යාව කරන කොටගෙන සංස්කාර, ඒ නිසා විඥාන, නාම රූප, සලායතන මේ විදිහට යන වැඩපිළිවෙල තමයි තියෙන්නේ. මෙතෙන්දී දැන් ඒ තමාට දැනට තමන්ගේ අම්මා තාත්තා වෙලා ඉන්න දෙන්න ගාවට මේ ඇවිල්ලා තියෙන්නේ පෙර ජීවිතවල යම්කිසි සම්බන්ධතාවයක් මේකට තියෙන්න පුළුවන් බොහෝ දුරට. ඒ අම්මා තාත්තා එක්ක මොකද දැන් අපි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් විග්‍රහ කරලා බලනකොට උන්වහන්සේගේ මෑණියන් පියාණන් හැටියට කල්ප ගානක් ඇවිල්ලා තියෙන මේ සුද්ධෝදන රජුගේ මහාමායා දේවියනේ. එතකොට පුතා හැටියට රාහුල කුමාරයා ඇවිල්ලා තියෙනවා. ඊළඟට බිරිඳ හැටියට යසෝදරාව ඇවිල්ලා තියෙනවා. ඒ වගේ ඊළඟට මේ ජාතක කතා පොත් වහන්සේ තුල හුඟක් විවරණය කරලා බලනකොට හැම තැනම අර එකම කණ්ඩායමක් ඉන්නවා. එතකොට ඒක අර සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පාවිච්චි කරන්නේ මේ පතාගෙන ආපු විදියට කියලා වගේ. ඉතින් ඒ නිසා මේක මේ සංසාරික බැඳීමක් පුජ්‍යලයාට ඇති වෙනවා කාලයක් තිස්සේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේක හරි ලේසි තේරුම් ගන්න. මේ උපාදාන වෙනවා කියන එකනේ කියන්නේ බැඳිලා යනවා. දැන් අපි මේ දැනට ඉන්න අම්මට දැනට ඉන්න තාත්තට උපාදාන වෙලා ඉන්නේ. දැන් අපිට කල්ප ගණන් ඉඳලා තියෙනවා. දැන් මාතු තඤ්ඤ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංයුත්ත නිකායේ 2 අභිසමය සංයුත්තේ නිදාන වර්ගයේ මාතු තඤ්ඤ සූත්‍රය. අප විසින් අම්මා කෙනෙක්ගෙන් බීපු මව් කිරි සංසාරේදී සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. එච්චර අම්මලා අපිට හම්බෙලා තියෙනවා සංසාරේදී. ඒතකොට එච්චර දීර්ඝ කාලයක් අපි ඇවිල්ලා තියෙනවා. ඒ එන කාලෙදී මේ අපිට සමහර වෙලාවට වැඩි වාර ගණනක් අර ඒ අපිට බන්ධනය වෙච්ච කට්ටිය ඇවිල්ලා තියෙනවා. දැන් එහෙම අවස්ථාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක මේ වස් කාලයක් ගත කරන වෙලාවක මේ එක්තරා ගම්මානයකට වැඩම කරාම එහි ඉන්න මේ තාත්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේව දැකලා අනේ අපේ මේ අපේ පුතා ඇවිල්ලා නෝ කියලා හයියෙන් කෑ ගහගෙන ඉස්සරහට එනවා. ඊට පස්සේ නෝනටත් කතා කරනවා, "හාමිනේ මේ එනවා, ඔබ බලන්න මේ අපේ පුතානේ." ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඔන්න මේගොල්ලෝ පුදුම විදිහට ගෙදරට වැඩම කරලා උපස්ථාන කරගෙන වෙන කාටවත් දාන දෙන්න දෙන්නේ නැහැ ඒ වස් කාලේ. ඒගොල්ලොමයි දාන දෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම අමාරුවෙන් එකඟ කරව ගන්නවා. තව තැන් වලටත් දානෙට වඩින්නම් ඔයගොල්ලොත් මොනාරි දාන ටිකක් හදන් එන්න කියලා එහෙම එකම කරවගෙන දැන් මේ අම් පුතා කියලා තමයි මේගොල්ලන්ගේ සම්පූර්ණ කතා බහ යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වැඩම කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා අතර කතා බහක් ඇති වෙනවා. මේ සුද්ධෝදන රජුරෝ වැඩ ඉන්නවා, මාමායා දේවිය මෑණියෝ හැටියේදී හිටියා. එහෙම තියෙද්දි මේ කවුද මේ අම්මයි තාත්තයි කියලා මෙතන කතා කරන්න කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සංසාරේ ආත්ම භාව 500ක්. ඒ තාත්තා බුදුරජාණන් බෝධිසත්වයන්ගේ තාත්තා වෙලා ඉඳලා තියෙනවා. අර අම්මා අම්මා වෙලා ඉඳලා තියෙනවා. ඒ සම්බන්ධයට තමයි අර ගොල්ලන්ට එකපාරට දැක්කම හිතුවේ මේ පුතා කියලා. ඉතින් අන්න ඒ වගේ අපි සංසාරේදී අවස්ථා එකම අම්මව නෙමෙයි වෙන්න පුළුවන් කියන්නේ මේ අම්මලා වාර ගණනක් හම්බ වෙලා ඇති. ඒතර බන්ධනේ වැඩි. ඒ උපාදාන වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අර ජීවවිද්‍යාත්මකව අපි දැන් කාගේ හරි දෙදෙනෙක්ගේ එකතු වීම තුල දරුවෙක් බිහිවීම කියන එක වෙනම කතන්දරයක් ඒක තියෙනවා. නමුත් කරන ලද කුසලා කුසල කර්මවලට අනුව තමයි මේ කෙනෙක් ඇවිල්ලා ඒ පවුලට සම්බන්ධ වෙන්නේ. අපි කියමු රජ පවුලක. රජ පවුලට එන්න රාජකීය පිනක් කරලා තියෙන්න ඕනේ. දැන් ඒක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ පළවන කොටසේ සාලෙය්‍යක සූත්‍රය. ඒ ශාලා වැසියන්ට දේශනා කරපු දේශනාවේදී තියෙනවා දස කුසල් කරොත් යම්කිසි කෙනෙක් පැතුවොත් ගෘහපති කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ බලවත් ගෘහපතියෙක් වෙන්න පුළුවන්. රජ වෙන්න පුළුවන්. එයා දෙව්ලෝ සැප ප්‍රාර්ථනා කරොත් දෙව්ලෝ සැප ලැබෙනවා. ඒ දැනට රජ වෙලා ඉන්න සීලු දෙනාම දස කුසල් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉඳලා. ඒ කියන්නේ සතුන් මරන්නේ නැතුව, හොරගම් කරන්නේ නැතුව, වැරදි කාම සේවනය කරන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, හිස් වචන කියන්නේ නැතුව, දැඩි ලෝභයක් නැතුව, තරහක් නැතුව, මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැතුව ඉඳලා පතලා තියෙනවා මට රජකම ඕන කියලා.
ලංකාවේ රජවරු ඇතුළු ඉන්දියාවේ රජවරු ඇතුළු මුළු සමස්ත ලෝකයේ රජවරු පහළ වෙලා තියෙන්නේ එහෙමයි. මේක රජ වුණාට පස්සේ මේ මුද්ගලයන්ට මතක නැති වෙලා යනවා කොහොමද රජ වුණේ කියලා. ඒක දන්නේ නැහැ. දන්නේ. ඒක දන්නේ නැහැ. ඒ දන්නේ නැති හින්දා ඒගොල්ලෝ අර දැන් ඒ ප්‍රතිපත්ති ටික ඒගොල්ලෝ අතින් බිඳ වැටිලා යනවා. ඊට පස්සේ ඒ රජවරුම සමහරලාවට ඊළඟ සැරේ නිරේට යන්න පුළුවන්. ඒ රජවරුම බලු වෙන්න පුළුවන්. ඒ රජවරුම හරක් වෙන්න පුළුවන්. ඒ රජවරුම ඌරු වෙන්න පුළුවන්. කුකුල්ලු එළු බැටළු වෙන්න පුළුවන්. ඔබ අප සියලු දෙනාටත් වෙනවා මේ කතන්දරේ. දැන් ඒ නිසා මේ මම මේ කියන්න උත්සාහ කරේ රජකුලේ පවුලකට එන්නේ ඒ වගේ පිනක් සහිතව. දැන් අර ටික හදලා තියෙනවා නම් රජ වෙන්න එයාට ඒ පවුලට ආවොත් රජ වෙන්න හම්බේනවා නම් ඒ පින තියෙනවා නම් එයා එතෙන්ට එනවා. ඒ කියන්නේ දස කුසල් කරලා රජකමට සුදුසු කෙනෙක් තමයි අතෙන්ට ඇවිල්ලා උපදින්නේ. ඔය ආස්සේ තව කෙනෙක් එනවා මේ හිඟා කෑමට සුදුසු අය. එතකොට ඒ විදිහේ සංස්කාර සකස් කරලා තියෙන එකනා හිඟා කෑමට එනවා. දැන් කාම ලෝකයේ කාම සුගති කාම දුගති කියලා තැන් දෙකක් තියෙනවා. කාම සුගතිය තමයි මේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ කාම සුගතිය. කාම දුගතිය තමයි ඔය නිරය තිරිසන් ලෝක පෙරේත ලෝක අසුරකාය. එතකොට දැන් අපි ගිහම කාම දුගතියට යන්න නියමිතයි. ඒක තිරිසන් ලෝකේ කියලා. ඒ තිරිසන් ලෝකේ එයාගේ සංස්කාර සකස් වෙලා තියෙන්නේ සුනක කියන ආත්මයට. ඒ කියන්නේ බලු බලු ආත්මය. එතකොට ඒකෙත් එයා සාමාන්‍ය මිශ්‍ර විදියට ඒ තමන්ගේ කර්ම සකස් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ එයා අකුසලුත් කරලා තියෙනවා මේ සුනකාත්මයට යන්න. නමුත් ඒකට ආවත් එයාට කෑම බීම ටික ලබා ගන්න, ඉදුන් හිටුන් ලබා ගන්න, බේත්හෙත් ලබා ගන්න පින තියෙනවා. එතකොට වර්ගීකරණයෙන් උසස් උපදිනවා. දැන් අපි කියමුකෝ සාමාන්‍යයෙන් වල් බලු වෙලා උපදින්නේ නැහැ එතකොට. ජර්මන් ෂෙපර්ඩ් වගේ උපදිනවා. ලයන් ෂෙපර්ඩ් වගේ. රොක් වයිලට්, පග් ගෝල්ඩන් රිට්‍රීව් ඒ වගේ උපදිනවා. එතකොට දැන් ඌට කාරෙහෙකුත් හම්බේනවා. දැන් අපි ගියත් වාහනේ යන්නේ. දැන් මේ දැන් අපි මේ වැඩේ ඉන්නවා තාම මං හිතන්නේ වාහනයක්වත් පරිහරණය කරන්නේ නැහැ. පෞද්ගලිකව මට කියලා එකක් මම පරිහරණය කරන්නේ. නමුත් මම දැකලා තියෙනවා මේ ප්‍රාඩෝ වල මේ ඒ ලයන් ෂෙපර්ඩ් හරි ජර්මන් ෂෙපර්ඩ් හරි ඔළුව දාලා අපිනුත් තහනවා වගේ නිකන් ඕකෙද යන්නේ කියලා. අපි මොකක් හරි රිවිල් එක හරි යනකොට අරු අරුගේ දිව දාගෙන යනවා. මොකද ඌට පිනක් කරලා තියෙනවා ඒ වාහනේ කියන්නේ. ගෙදර කවිච්චියේ ඉන්නේ. හැබැයි බලු අවබෝධ කරන්න බෑ. ඔයාස ඉන්නවා මහපාරේ කලිසම් කොටයක් ගහගෙන කණ්ඩ දෙයක් නැතුව හිඟා කාල ජීවත් වෙන කොළු ගැටව. දීදි දරු. හැබැයි ඒ කොල්ලට පින තියෙනවා. ඕන්නම් ධර්මයට ඇවිල්ලා සෝවාන් වෙන්න උනත් පුළුවන්. එක මේ ජීවිතෙන් සම්වරගෙන සුගතියට යන්න පුළුවන්. අර බලුනයි දෙට එහෙම අවස්ථාවක් නැහැ ලේසියකට. හැබැයි තිරච්ඡාන චුති සූත්‍රයට අනුව ඒ තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් සත්වයන්ගෙනුත් ස්වල්ප දෙනේ දිව්‍ය ලෝකෙට යනවා. මේ අපි බල්ලු ඉන්නේ. බල්ලන්ගෙන් ස්වල්පයක් දිව්‍ය ලෝකෙ යනවා. බල්ලන්ගෙන් ස්වල්පයක් මනුස්ස ලෝකෙට එනවා. බල්ලන්ගෙන් බහුතරයක් බලු ලෝකෙටම කියන්නේ තිරිසන් ලෝකෙමයි යන්නේ. බලී ඊළඟ ආත්ම භාවයේදීම එහෙම හැකියාවක් තියෙනවා. අර හොඳ පැත්තට යන්නේ. ඔව්. ස්වල්පයකට තියෙනවා. මොකක් හරි හොඳ පැත්තක ඉඳලා දැන් අපි කියමුකෝ මෙන්න මේ වගේ තත්ත්වයේ තියෙන දැන් ඔන්න හොඳ මිනිස්සේ. මේ මිනිස්සේ අහුණා වැරදි කාමසේවනයකට පින් දහම් කර කර ඉන්නේ. එහෙමයි යන්නේ ඔය. හොඳට පිනක් දහම් කරගෙන හරි හොඳ මිනිස්සයයි ඉතින්. හොඳ උපාසක අම්මා. නමුත් මෙයාව මාට්ටු වුණා වැරදි කාමසේවනයකට. ඒ විපාකයට මෙයා එනවා තිරිසන් ලෝකෙට. ඇවිල්ලා ඊට පස්සේ එයා එක ගෙවනවා. දැන් ඉස්සෙල්ල හැඳි ගෑරුප්පු වලින් කෑම කාලා දැන් දිවේ එළියට දාලා කන්නේ. මාත් ඒකයි සමහර වෙලාවට ওই බල්ලෝ බත් කන වෙලාවට බලාගෙන ඉන්නවා. දිවේ එළියට දාලා කන හැටි. මොකද අපි ඒ කාලේ කාපු විදියයි ආයි වැරදුනොත් කණ්ඩ වෙන විදියයි. එතකොට දැන් ඒ එයාගේ අර වැරදි කාමසේවන විපාකයට මේ තිරිසන් ලෝකෙට ඇවිල්ලා මෙයා ඕක ගෙවනවා. දැන් බැදිගාරුප්පු නැහැ. දැන් දිවේ එළියට දාලා කන්නේ. හැබැයි සපත් ලැබිලා තියෙනවා අර කරපු පින් එක්ක. මෙයා ගෙවා ගන්නවා. දැන් මේ කාලේ ගෙවිලා යනවා. ඔය අතරතුරේදී සමහරලාට මූසිල් ගත්තා වගේ තමයි ඉන්නේ මේ බල්ලා. කාටවත් කරදරයක් නැහැ. පාඩුවේ ඉන්නේ. ගේ ඇතුළට වෙලා ඉන්නේ. උරතලේ ඉඳ හැදිලා. ඔන්න එයාගේ පව ගෙවෙනවා. ගෙවුණු ගමන් මෙයායි සුගතියට යනවා. ඒකයි අර තිරච්ඡාන චුති එකේ සෙලින්ම ස්වල්පයක් දිව්‍ය ලෝකයන්නේ. චුට්ටක් යනවා. සමහරලාට ඒ වගේ අයට පිනුත් කරනවානේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ සමහර අය ඉන්නවා ඒ වගේ පින් දෙන අයව දකින්නේ මෝඩ පිරිසක් විදියට. දැන් මේ සමාජයේ සමහර අය ඉන්නවා තමන්ගේ සුරතලා වෙනුවෙන් හත් දවසේ දාන දෙනවා. තුන් මාසේ දාන දෙනවා. අවුරුද්ද දාන දෙනවා. අවුරුදු 8 10 මම පින් දීලා තියෙනවා. එතකොට මිනිස්සු ඒක දිහා බලලා කියනවා
මේ මන ගොම් වැරද්ද මේ මන මොඩට බල්ලට කවුදක පින්දෙන්නේ කියලා ඒ වගේ. නමුත් එයාට පින්දෙන්න පුළුවන්. දැන් බැරිලා එයා දිව්‍යාත්මයකින් ඕන පින් ගන්නවනේ. දැන් මේ මැරිච්ච බල්ලා දිව්‍යාත්මයක නම් ඉන්නේ, එයාට පින දෙන්න පුළුවන්. එයා අපි ගත්තොත් එහෙම පෙරේත ලෝකෙක ඉන්නවා කියලා අර පරදත්තූප ජීවී කියන ප්‍රේත කොට්ටාසේ පින් ගන්න පුළුවන් තැනක ඉන්නවනම් දැන් අපේ මිනිස්සුන්ට මතකයේ තියෙන මේ දැන් හිටපු බල්ලා ගැනනේ. නමුත් එයාගේ ආත්ම භාවය කොතනද කියලා දන්නේ නැහැ. එතකොට එයාට පින් ගන්න පුළුවන් නම් මේ දෙන පින එයා ගන්නවා. එතකොට මිනිහෙක් පරදත්තූප ජීවී එකට ගියත් බල්ලෙක් පරදත්තූප ජීවී එකට ගියත් දෙන්නටම පින ගන්න පුළුවන්. එතකොට එයා මේ පින අරගෙන එයා සමල්ලාට උඩට යන්න පුළුවන්. ඒකින්ද අර පින් දෙන කෙනා හරියට හරි ඒ කියන්නේ හත් දවස් තුන් මාසය ආදි වශයෙන් ඒ සුරතලාටත් පින් දෙන කෙනා හරියට හරි ඒ කරන වැඩි. මේ සමාජයේ ඉන්න මේ ගොන් කට්ටිය කියන්නේ ධර්මයක් දන්නේ නැති සෙට් එකක් ඉන්නෝනේ. ඒ සෙට් එක අර මිනිස්සුන්ට නිකන් උසුළු විසුළු කරනවා. මේ මොකටද මේ මේ. නමුත් මේ මිනිස්සු හරි සත්පුරුෂ කට්ටියක් බලනකොට තමන්ගේ සතාට පවා පිනක් දෙනවා. ඒක හරි වටිනවා. හැබැයි උතන මට බලන්න ඕන සතාට පින් දෙන කෙනා අම්මට තාත්තට පින් දෙනවද කියන එක. මට බල්ලට පින්දෙනවා අම්මට තාත්තට නෑ. අපි හඳුන්නේ දැන් මේ දරුවෝ කොහොමද දෙමව්පියන්ව දකින්න ඕන. දැන් මේ මේ කතාබහේනේ අපි ඉන්නේ. අපි දන්නවා නායක හඳුන්නේ දැන් අපේ අම්මා දැනගත්තු දවස් ඉඳන් දරුවෙක් තමන්ගේ කුස තුල පිළිසිඳගත්තා කියලා එදා ඉඳන් අපේ අම්මට අද වෙනකන් හරි නිින්දක් නෑ. අපි අවදි වෙන්න ඉස්සෙල්ලා අවදි වෙනවා. අපි නිදාගත්තයින් පස්ස තමයි නිදාගන්නේ. අපි ඒවා දකිනවා. දැන් හැබැයි මේ අපේ සමහරු හරි ජනප්‍රිය මේ ප්‍රශ්නයක් අපේ හැමදෙන අපේ සමහර දරුවන්ට තියෙන. ඔව් අපි දන්නවා අපේ අම්මලා ගොඩක් දුක් විඳින, අපේ තාත්තලා ගොඩක් දුක් විඳින. අපිත් හරි කැමති අපේ දෙමෝපියන්ට සලකන්න. ඒත් අපි කොහොමද ඒක කරන්නේ? අපේ දරු පවුලත් එක්ක දඟලන දැඟලිල්ල අපිනේ දන්නේ. සල්ලි නැහැ, මුදල් නැහැ, වෙලාවක් නැහැ. මෙන්න මේ වගේ පොඩි ජනප්‍රිය උත්තර ටිකක් අපි මැසිවිලි ටිකක් තියෙනවා. අපි කැමති සලකන්න, හැබැයි අපිට කරගන්න විදියක් නැහැ. මේක උත්තරයක්ද අපේ හමුතු? පැහැදිලිව නැහැ. ඕක සාමාන්‍යයෙන් කිසිසේත්ම සැලකිය යුතු උත්තරයක් නෙමෙයි. අසත්පුරුෂ කතාවක්. අපිට වෙලාවක් නැහැ කියන එක සම්පූර්ණ අසත්පුරුෂ කතාවක්. මම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. දහමට අනුව ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ අම්මයි තාත්තයි චූටි කාලේ ඒගොල්ලෝ කිව්වද අපිට වෙලාවක් නැහැ. අපිට කොච්චර වැඩ තියෙනවද ඈ. අපි හරි කාර්ය බහුලයි. අපේ ඒගොල්ලන්ගේ විනෝදයක් තිබුණා නම් ඒව නැති කරගෙන හරියට කන්නේ බොන්නේ නැතුව දැන් අම්මා පරිස්සම් වෙන්න ඉබේ කෑම කන්න ඉදියක් නැහැනේ. යාට එක එක ඒවා ආස හිතුණට කන්න බෑ. අර මේ මව් කුසට හොඳ නැහැ. ඊළඟට ඕන විදිහට නාන්න නැහැ. ඕන විදිහට නටන්න කරන්න බෑ. දුවන්න පනින්න බෑ. ඇවිදින්න කරන්න බෑ. ගමන අභිමනක් යන්න බෑ. ඒ සේරම කැප කරලානේ මේ තියෙන්නේ. ඊළඟට රැයට නිින්ද යන්නේ. දැන් මට මතකයි මම ওই සමහර අවස්ථාවල අහලා තියෙන දැන් අපිත් ඔය ඥාති අයගේ දරුවෝ හම්බුනාම ඉතින් ඒගොල්ලෝ කියනවා රැයට බබා ඇරගෙන ඉන්නවලු මේ. නෑ මං අහනවා ඊයේ නිින්දක් නෑ ආමතුරනේ. ඇයි? බබා ඇරගෙන හිටියන රැ මේ 3:00 විතර නිින්ද ගිය කියලා කියනවා. ඉතින් දැන් මේ පොඩි එකෙක් දැන් චූටිම බබා ඉතින් දැන් මේ මාසයක් විතර ඇති. ඉතින් මං අහනවා ඉතින් මේ ඉතින් එයා ඔය ඇරලා හිටියයි කියලා ඔයාලට ඇති ප්‍රශ්නයක් නෑ නිදා ගන්න පුළුවන් කියලා. කොහොමද ආමතුරනේ එහෙම නිදියන්නේ? පොඩි දැන් මෙයා ඇස් දෙක ඇරියම මේගොල්ලෝ ඇස් අරන් ඉන්නවා. ඒක දැක්කද මේගොල්ලන්ගේ කැපකිරීම? දැන් ඊට පස්සේ තව ටිකක් ලොකු වෙනකොට මෙයා අර උඩින් පනිනවා කියනවා. කොට්ටේ තිබ්බත් කොට්ටේ උඩින් පයිද. එතකොට කොහොමත් ඇහැරලා ඉන්න ඕන. නමුත් අර මාසේදී දැන් මේ ළමයා ඉතින් උඩු වෙලේ අතර බලාගෙන ඇස් දෙක ඇරගෙන ඉන්නේ. ඒක මේගොල්ලන්ට හොඳට නිදා ගන්න පුළුවන්. ඕන වෙලාවක මෙයා නිදා ගන්න එපා කියලා. එහෙම කරන්නේ නැහැ. අන්නේ වගේ කැපකිරීම කළා. ඊට පස්සේ අසනීප වුණාම අම්මේ ડોක්ටර්ස් ලගාවට උස්සන් ගිහිල්ලා එතන අඬාගෙන පොඩ්ඩක් මේ වුණාම උණ වැඩි වුණොත් එතන අඬනවා. උණ පොඩ් හැමතිස්සෙම උණක් හැදුණොත් ඒක බලනවා එකින් එකට. ඊළඟට වෙන අසනීපයන් නම් ඒව ගැන. ඊළඟට ඉස්පිරිතාලවල අම්මෝ රස්තියාදු වෙන රස්තියාදු ඉල්ල. මේ වගේ පුදුම කැපකිරීමක් මේ කියන්න බැරි විස්තරයක්. ඊළඟට තාත්තා අනිත් පැත්තෙන් තාත්තගේ තියෙන කැපකිරීම මේ සේරම කරලා කරලා මේ යාන්තම් මේ ගොඩට දාගන්නේ මේ ළමයෙක්ව. ඉතින් එහාට කොච්චර බලා ගන්න ඕනද මේ වගේ දරුණු සමාජයක මේ ළමයාව පරිස්සම් කරනවා කියන එක? පුතාවත් පරිස්සම් කරන්න ඕන, දුවවත් පරිස්සම් කරන්න ඕන. ඒ කාලේ දුවව විතරයි පරිස්සම් කරන්න ඕන. දැන් පුතාවත් පරිස්සම් කරන්න ඕන. එහිම පරිස්සම් කරලා මෙච්චර මහා දෙවන්ත කැපකිරීමක් කරපු අය වෙනුවෙන් දැන් මේගොල්ලන්ට වෙලාවක් නැහැ. ඒක කිසිසේත්ම උත්තරයක් නෙමෙයි. ඒකම තමයි අසත්පුරුෂකම කියන්නේ.
ඒක අසමජ්ජාතිකම. ඒ නිසා ඒගොල්ලන්ට ඒකේ විපාකයේ විඳින්න වෙනවා. ඒ අම්මට තාත්තා වෙනුවෙන් කැප නොකිරීමේ කර්ම විපාකයකට ඒගොල්ලෝ ගොදුරු වෙනවා. ඒගොල්ලෝ මේ ජීවිතේ ගොදුරු වෙනවා, එහෙම නැත්නම් ඊළඟ ජීවිතේ ගොදුරු වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, හරියට අම්මට තාත්තට සලකපු නැති වුනාම කාලම එන්න කියලා කිව්ව එකයි නිරේතම කියලා. නිරේ කියන්නේ ලේසි තැනක් නෙමෙයි. අපි ගත්තොත් එහෙම මහා නිරේ කියන්නේ ගිනි ජාලාවල් තියෙන අවුරුදු කෝටි ගාණක් පැහෙන තැනක්. ඒ ඔතෙන්ට වැටියන්කෝ ඉතින්. මේ දැනට වෙලාවක් නැහැලු මේ උන්ට මේ අම්මා තාත්තා වෙනුවෙන් පොඩි වෙලාවක් කැප කරන්න. දැන් පේනවනේ தත්තේ. එතකොට ඒකේ කර්ම විපාකය. ඉතින් ඒ නිසා මේවා සම්පූර්ණ තියෙන අසත්පුරුෂ ගති, අසමජ්ජාති ගති. එතකොට එවැනි අසත්පුරුෂයන්ව, එවැනි අසමජ්ජාතීන්ව, එවැනි ආකල්ප තියෙන පුජ්‍යලයෝ බිහි කරේ කවුද? ඒ ප්‍රශ්නේ අපි අහන්න එපා. ඒ බිහි කරේ අම්මලා තාත්තලානේ. මේගොල්ලන්ට දෙන්න ඕන ගුණධර්ම ටික දුන්නේ නැහැ. දුන්නේ. දැන් සිගාලෝවාද සූත්‍රයේ පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ දරුවේ කදන්න ඕන පිළිවෙල. ඒ දරුවාට කරන්න ඕන දැන් පෙරදිග දිශාව හැටියට උන්වහන්සේ පෙන්වලා දුන්නා. මේ මාතා පිතා දිසා පුබ්බා. ආචාර්යයා දක්ෂිනා දිසා. එතකොට මාතා පිතා දිසා පුබ්බා පෙරදිග දිශාව. එතකොට මේ අම්මා තාත්තගේ පළවෙනි යුතුකම තමයි පාපා නිවාරණය. පවින් වෙන් කරන්න ඕන. මේ දරුවාට කියලා දෙන්න ඕන මේ මේවා කරන්න හොඳ නැහැ. සතු මරන්න එපා, වරකම් කරන්න එපා, වැරදි කාම සේවන එපා, බුරු කියන්න එපා, මද්රව මත්පැන්න එපා, කේලම් එපා, පරුස වචන එපා, හිස් වචන එපා, දැඩි ලෝභය එපා, තරහ එපා, මිත්‍යා දෘෂ්ටි එපා. දැන් සමහරලාට මව කුසේ දරුවා ඉඳද්දි තමයි හතරමායේ මේ රණ්ඩුවට යන්නේ අම්මා දැන්. ඊට පස්සේ ළමයා ඉපදුනාට පස්සේ දන ගන්න පුළුවන් වයසේදී පොඩි එක ගිහිල්ලා බලනවා හතරමායේම තියෙනවද කියලා. ඇයි දැන් අර මව කුසේදීනේ එක්කන් ගියේ. ඊට පස්සේ කොල්ලාට ටික ඇඟ පත හයි එනකොට ගල්ලිනි අරන් යන්නේ ඊට පස්සේ ගේම් එකට එහා පැත්තේ පවුලත් එක්ක. අම්මා ට්‍රේනින් කරලා නැති වෙන මව කුසේදීම හතරමාවිම රකින්න ඇති. දැන් අම්මට තිබුණේ සතර සතිපට්ඨානේ දියුමු කරන්නනේ. එහෙමනම් පොඩ්ඩක් ලොකු වෙනකොට ඉමීට එන්නේ සතර සතිපට්ඨානේ. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. දැන් හතරමාවිම පරිස්සම් කරන්නේ. වටේ පිටේ සේරටම ගගහ, වටේ පිටේ සේරම එක්ක ඇවිලිලා, වටේ පිටේ ඉන්න මාමල නැන්දලා, අයියලා අක්කලා එක්ක රණ්ඩු කරගෙන පුංචි අම්මලා වෙන්න ඇති, බාප්පලා වෙන්න ඇති, මහප්පලා වෙන්න ඇති, සේරම එක්ක ඇටෑක් කරගෙන දැන් යන්නේ එහෙමයි. මේ මොකද මේ අර පාපා නිවාරෙන් තියනේ. ඊළාට කල්යාණේ නිවේසෙන්ති. යහපතේ පිහිටවන්න ඕන. දැන් යහපතේ පිහිටවනවා කියලා කියන්නේ එතනම පළමුවෙම කියලා දෙන්න වටිනවා. පළමුව තිසරණේ සරණ යන එක. තුන් සරණේ පිහිටවන්න ඕන මේ දරුවාව. තුන් සරණේ පිහිටවලා ඊළඟට මේ දරුවාට කියලා දෙන්න ඕන මේ අම්මට තාත්තට සැලකීම ගැන. මුලින්ම. එතකොට ඒකේ පටන් ගන්න පුළුවන්නේ මාතා පිතු උපට්ඨාන පුත්ත දාරස්ස සංඝහෝ. එතකොට අම්මට තාත්තට සැලකීම තමයි එක බුදුරජාන් වහන්සේ දේශනා කරේ. දෙක තමයි පුත්ත දාරස්ස සංඝහෝ අඹ දරුවන් පෝෂණය කිරීම. දැන් ලංකාවේ මාතා පිතු මේ එක පුත්ත දාරස්ස සංඝහෝ වෙලා තියෙනවා. දෙක තුන හතර පහ හය හතර නවය දහය එකොළ හතර දහතුන දහ පහළව දහස දහද දහටවත් නැහැ සමහර වෙලාවට මාතා පිතු උපට්ඨාන. එමාට ඇත්තෙම නැහැ. දැන් පත්ත කම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන් උපයන මුදල් වලින් පළවෙනි කොටස තමා වෙනුවෙන් වැය කරගන්න. මොකද මේ මිනිස්සයා ජීවත් වෙලා ඉන්නේ. දැන් ඔබතුමා රාමික මහත්තයා කෙලින් ඉන්නိපේ අනිත් ඒවා නඩත්තු කරගන්න. තමන් උපයන මුදලෙන් පළවෙනි කොටස තමා වෙනුවෙන් හදාගන්නලු. මොකද තමන් ජීවත් වෙලා ඉන්න ඕන. දෙවෙනි කොටස අම්මා තාත්තා වෙනුවෙන්. තුන්වෙනි කොටස අඹ දරුවෝ වෙනුවෙන්. ලංකාවේ මං හිතන්නේ ඔබතුමාවවත් නැතුව ඇති ඔතන පළවෙනි කොටස අම්මට තාත්තට දාන්නෙම නැහැ. ඔව්. ඒ කියන්නේ දැන් මම මේ ඔබතුමාව ඉලක්ක කරේ ආපු රටාව. මෙතෙක් ඇවිල්ලා තියෙන රටාවේදී අපිට හිතෙන්නේ නැහැ. දැන් අතීතයේ මිනිස්සු gedara පීදෙන මේ කෙසල් කැනේ මුල් ඇවරිය බුදුරජාණන් වහන්සේට. මේ පන්සලට ගෙනල්ලා ඒක පූජය කරලා තමයි මේගොල්ලෝ පරිහරණය කරන්නේ. මේ පුරුද්ද ඇති කරපු හින්දා කෙහෙල් කෙනක් හම්බුණාද පළවෙනි කොටස ගෙනල්ලා පූජය කරනවා බුදුරජාණන් වහන්සේට. ලින්දෙන් පළවෙනි පැන්කලේ බුදුරජාණන් වහන්සේද බෝධි නාන්සේට හරි නාවනවා. ඒ වගේ පළවෙනි කොටස අම්මට තාත්තට තමයි මේක වෙන් කිරීම කෙරිලා තිබුණේ. ඒක එතකොට පුරුද්දට ඇවිල්ලා තිබුණා. දැන් ඒක නැති නිසා දැන් පළවෙනි කොටස ගෙලින්ම අඹ දරුවන්ට. එහෙම නැත්නම් හොර අඹුවන්ට පළවෙනි කොටස. තමන්ගේ අම්මට තාත්තට හෝ තමන්ගේ අඹ දරුවන්ටත් නැහැ. දැන් මේ රටෙන් පිටරටට ගිහිල්ලා ඉන්න සමහර පිරිමි ඉන්නවා. මට මේ උගා කතා ප්‍රවෘත්ති ඇවිල්ලා කියනවා දුක් අඳෝනා මිනිස්සු කියනවා. එහෙ ගියාට පස්සේ ඒ ගෑණියෙක් එක්ක යාළු වෙනවා. ඒ ගෑණියෙක් එක්ක යාළු වෙලා මෙහි ඉන්න අහිංසක දරුවයි දරුව ටිකයි අර නෝන මහත්මිය අතාරිනවා. අතෑරලා හේට වෙලා සූර සැප විඳගෙන කම් සැප විඳගෙන මේකයි ඉන්නව රජ කරගෙන.
ඕක දන්නේ නැහැ කවදාරි දවසක අනිවාර්ය නිරේත යන්න හේතු වෙනවා කියලා. හැබැයි හොඳ බල්ලෙක් වෙන්න පුළුවන්. මර කිව්වේ හොඳ බලු සැප විඳින බල්ලෙක්. ඔයාස පිරුත් කරනවා එහෙට වෙලා. දැන් එහෙට වෙලා මේ මේ සමාජ සේවා කරනවා. ඒ සමාජ සේවයට අනුව එතෙන්ට හම්බ වෙනවා යම් කිසි ආකාරයක ලකුණක්. ඒ ලකුණට අනුව ටිකක් සැප ලැබෙනවා. හැබැයි බලු. දැන් ඕකේ කාන්තා පාර්ශ්වයක් ඉන්නවා. දැන් අපි එක පැත්තකට කිව්වොත් සාමාන්‍යයි. ප්‍රති අම්මල එහෙ ගිහිල්ලා එහෙන් අල්ල ගන්නවා කවුරු හරි හොර මිනිහෙක්ව. අල්ලගෙන ඔන්න ජොයින්ට් වුණා. ජොයින්ට් වෙලා මෙහෙ ඉන්න අර මිනිස්සයව අතෑරලා දැම්මා. ඉතින් මේ සමහර තාත්තල මෙහෙට වෙලා ඒක තමයි සෝචනීය තත්ත්වය. දැන් අම්මා නම් කොහොම හරි හුරු වෙලා තියෙනවනේ තමන්ගේ දරුවෝ ටිකත් එක්ක ඒ කාලේ ඉඳලා අම්මලා රැකිලා ඉන්නවනේ ඉතින්. මේ තාත්තා කෙනෙකුට මේ වැඩේ පැවරුණාම ලේසි වැඩක් නෙමෙයිනේ. සමහර තාත්තල ඉන්නවා අරය ඇහි ගිහිල්ලා දැන් නටංග ගහ ඉන්නවා. මේ තාත්තා මෙහෙට වෙලා අර දරුවෝ ටිකත් හදාගෙන ඉන්න හොඳ තාත්තල ඉන්නවා. ඔය දෙපැත්තම තියෙනවා. ඒ සමග දෙගොල්ලොම තේරුම් ගත යුතුයි. මේ දැන් සමහරලාට අපි මේවා කියනකොට ඒගොල්ලෝ උරණ වෙයි ඒ වගේ මේ මේ වැඩපිළිවෙල වල ඉන්න අයට නිකන් මේක ඔළුවට වැදිලා යනවා. ඒ වැදිලා ගියාට මේ දැන් වද්දගෙන හැදුනොත් හොඳයි. තාම පුළුවන් නේ හැදෙන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ වරදිනවා. වැරදිච්ච නැති කෙනෙක් නැහැ. බෝධිසත්වයන්ටත් වැරදිලා තියෙනවා. දැන් බෝධිසත්වෝ නිරේට ගිහිල්ලා තියෙන්නේ. බෝධිසත්වෝ තිරිසන් ලෝකවල ගිහිල්ලා තියෙන්නේ නිකන් නෙමෙයිනේ. බෝධිසත්වයන්ටත් වැරදිච්ච ඉඳන්නේ. වානර කුලේ ඉපදුනා. නලපාන ජාතකයේ. චද්දංච ජාතකයේ ඇතෙක් වෙලා උපදිනවා. වෘෂභයෙක් වෙලා උපදිනවා අර නන්දි විශාල ජාතකයේදී. ඒතකොට තිත්තිර ජාතකයේදී වටුකුරුල්ලෙක් වෙලා උපදිනවා. ඒ මොකද? ඒ අකුසල කර්මනේ. ඒතකොට එන උන්නාසයටත් වැරදිලා තියෙනවනේ. වැරදිලා ආයි හදාගෙන උඩට ඇවිල්ලා තියෙනවා. හරියට පර්ෆෙක්ට් හැදිච්ච වෙලාවේ තමයි පර්ෆෙක්ෂන් 10 perfections completed. දස පාරමිතාම හරියි අවස්ථාව. ඒ සම්බුද්ධත්වයටපත් වුණා. ඒ නිසා අපිට වරදිනවා. මේකේ මේ වරදින් නැති කෙනෙක් නැහැ. මේක දේශනා කරා කියලා වරදින් නැතු වෙන විදියක් නැහැ. දැන් මේ අපි හිතුවොත් එම ආරි ආරි අපි පර්ෆෙක්ට් කියලා සම්පූර්ණ බොරුවක්. එහෙම වෙන්න බෑ. වරදින්න පුළුවන්. ඒ වරදින එක ගොඩනගා ගන්න ඕන. ඒ වරදිච්ච තැන හදා ගන්න ඕන යා. දැන් මම දේශනාවක් කරගෙන යද්දි මම ਵਿਚාරය කරද්දි මේ දේශනා විග්‍රහ කරගෙන යද්දි මම කල්පනා කරන්නේ මේ දැන් අපි කියමුකෝ මම දැන් සාමාන්‍ය ඊතල විදින්නේ මෙහි ඉඳලා එහෙටනේ. දැන් මං ඊතල විදින්නේ උඩ ඉඳලා විසිරිලා යන විදින්නේ. ඒ විදිනකොට මටත් වදිනවා. වදින්න තියෙන එකක් තියෙනවා මම වදිනවා. ඒතකොට මම කල්පනා කරලා බලනවා කොතනද කොයි ඊතලේද මට වැදුනේ කියලා. ඒතකොට ඒක අල්ලගෙන මං හැදෙනවා. එහෙම නැතුව දැන් මෙතන ගෙලින්ම මේ සමාජ විග්‍රහයක් කරලා සමාජයේ තමයි වැරදි අපි තමයි හරි අපි පර්ෆෙක්ට් කියලා හිතනව නෙමෙයි. සමහරට මේ ආසන වලට ඇවිල්ලා ඉඳගන්නයි හිතන්න පුළුවන් මම පර්ෆෙක්ට් අනිත් අය වැරදි කියලා. ඒ මාරියන්නේ නැහැ මේකේ. මේ ආසනේ රාතන් වහන්සේ නමක් ඉඳගත්තු දවසට කියන්න පුළුවන් පර්ෆෙක්ට් කියලා. එතෙක් නම් පර්ෆෙක්ට් නැහැ. ඉතින් ඒ නිසා මේ අඩුපාඩු අපි අතර තියෙනවා. ඒ අඩුපාඩු අපි හඳුනා ගන්න ඕන. හඳුනාගෙන හැමදාම මේක හොද හොද මඩේ දාන්න බෑ. අපි අඳුනගෙන ඒකෙන් ගොඩට එන්න ඕන. ඉතින් ඒ නිසා මේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පනවල තියෙන විනය ශික්ෂාපද. ගිහි අයටත් තියෙනවා පැවිද්දන්ටත් තියෙනවා. ඒ ශික්ෂාපදවල හික්මිමි යන්න ඕන. ඉතින් මේකට හරි නියතමානී ගුණයක් ඕන. තමන්ගේ අඩුපාඩුව පිළිගන්න ඕන. දැන් හොරාටත් රහත් වෙන්න පුළුවන්. ඒ කාලේ හොරු දෙන්නෙක් ඇවිල්ලා ලස්සන්ට මේ බනහගෙන ඉඳද්දි එක හොරෙක් බලාගෙන ඉඳද්දි සෝවාන් වුණා. ඒ උ හොරගම් කරේ නෑ එදායින් පස්සේ. ඉතින් ගෙදර ගෑණි බයිනෝ අර යා පැත්තේ හොරා හොඳට හොරගම් කරන් එනවා. තමුදෙර තමයි දැරි කියලා. නමුත් මිනිහා හොරගම් කරන්නේ නෑ ආයි. ඒ කියන්නේ බනහල සෝවාන් වුණා. අඟුලිමාල රහත් වුණා. විමලා ගණිකාව ඒත් සෝ එයත් රහත් වුණා. විමලා ගණිකාව. ඒ නිසා මේ ඒ වගේ தත්ත්වය මේ ධර්මයේ. ඇත්තට අපි හඳුනන බව සඳහන් කරගේ අපේ තියෙන ලොකු අඩුපාඩුවක් අපි අර හොද හොද මඩේ දාන ගතිය අපි ඔන්න දැන් අපි එනවා කිසියම් තැනකට. ඔව් මේක වැරදි. ඔව් එහෙම. විරස නැවත එතෙන්ටම වැටෙනවා. එතෙන්ටම වැටෙනවා. ඔව්. මෙතනින් ගැලවෙන්නේ කොහොමද අපි හඳුනන්නේ? එතනින් ගැලවෙන්න එයාට තියෙන්න ඕන අර මේ ආරද්ධ වීරිය කියන එක. දැඩි ලෙස වීරියක් ඇති කරගන්න ඕන. ඒකෙදි අපි උදාහරණ ගන්න ඕන. දැන් ඔක සමහරලාට ඔය මේ එක එක විද්‍යාත්මක විග්‍රහයන් වලදී නම් ඒගොල්ලෝ මොනාහරි වෙන ක්‍රමයකට මේ මනසට යෝජනා කරලා මෙහෙම ගණ්ඩ ගී කිය එක එක උපක්‍රම කියනවා. නමුත් මේකෙදී අපි චරිත උදාහරණයට ගැනීම ඉතා වටිනවා. දැන් හොඳ උදාහරණයකට ගන්න පුළුවන් චරිතයක් තමයි මේ අඟුලිමාල චරිතය. දැන් අඟුලිමාල කියන්නේ මේ සාමාන්‍යයෙන් එක මිනිස්සෙක් මරපු කෙනෙක් නෙවෙයිනේ. කෙලිම 1000කට යා කට කපලන මැරලා දැම්මනේ. ඒ මරලා දාපු කෙනාට පුළුවන් වුණානේ ඒව අමතක කරලා නැගී සිටින්න. ඒ වීරිය අරගෙන ඊට පස්සේ එතුමා කරනවානේ අදිෂ්ඨානය, සත්‍යක්‍රියාවක් කරනවානේ.
යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්චපානං ජීවිතා බෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්සාති. මම ආර්ය ජාතියේ උපන්දාසිට දැන දැන සතෙක් මෙරුවේ නැහැ. ඒ කියන්නේ මේ රහත් වෙන්නත් ඉස්සෙල්ලා පැවිදි වුණු දාසිට. මේ සත්‍යානුභවයෙන් ඔබට සිතක් වේවා කියලා සෙත් පතනවා. එතකොට එහෙනම් ඒ වගේ මිනිස්සු 1000කට වඩා මරපු කෙනාට එන්න පුළුවන් වුණා නම් එතෙන්ට අපි ඒ වගේ චරිතයක් තමයි උදාහරණයට ගන්න ඕන. ඒ නිෂේධනාත්මක ඒවට මේ හොඳ ප්‍රතිෂේධනාත්මක ඒවා තමයි ගන්න ඕන. අරගෙන වීරිය ගන්න ඕන. ඊළඟ එක තමයි මේ හොද හොද මඩේ දෙමිල්ල වෙන්නේ මේ පහප මිත්‍ර ඇසුරෙන්. දැන් අපි කියමු ඔබතුමා ඩ්‍රින්ක් එක ගන්න කෙනෙක්. බොනෝ. ඊට පස්සේ දැන් ඔබතුමා අදිෂ්ඨාන කරගන්නවා බොන්නේ නැහැ මේ පෝයෙන් පස්සේ. අද මම සිල් ගත්තා. ආයි නම් බොන්නේ නැහැ. නෝනටත් කියනවා අදින් පස්සේ බොන්නේ නැහැ කියලා. යනවා පාටි එකට. මොකද්ද මේ තියෙන්නේ මේ කොටහලු මගුල් ගයක්. හොඳම යාළුවාගේ. ස්කෝලේ කාලේ ඉඳලා යාළුවා. ඊට පස්සේ ඉතින් ඔයා පැත්තකටලා සයිඩ් ගහලා ඉන්නවා. මිනිහා දන්නවා ඔයා කලින් ඩ්‍රින්ක්ස් අරගෙන තියෙනවා එයා මේවා කියලා. අර කට්ටිය බොනාස්සේ ආයෙත් සයිඩ් එකට වෙලා පොඩ්ඩක් මේ කරනකොට එතන ඉන්න කට්ටිය බල්ලා කියනවා මං අර චාමි කයට වෙලා තියෙන්නේ අද ඈ කියලා දැන් ඔන්න කතා කරනවා. කතා කරාම නෑ නෑ මම ගන්නෑ නෑ දැන් ආනේ පයම්බයි යන්න පිදන්නද උඹලගේ ඇති කියලා කොහොම හරි කරලා දැන් එතෙන්ට වාඩි කරවනවා. ඊට පස්සේ වාඩි වෙනවා. දැන් මෙතන බේරෙන්න බෑ නිකන් හරි අමාරුයිනේ. ඊට පස්සේ වාඩි වෙලා පටන් ගන්නවා නිකන් දැන් මෙතන ඉන්නකොට ලකුණුත් කැපෙන නිසා සාමාන්‍යයෙන් මේ සෝඩා ටිකක් වගේ දාගෙන ඔන්න පොඩ්ඩක් බොනවා. ඔය ආසේ යන්නේ දැන් අරුන්ටත් දැන් හොඳට වැඩිගෙන ඉන්නේ ඉතින්. දැකලා මේ මොන කිහෙල් මලක්ද මේ කරන්නේ? හා ගණන් කියලා පොඩ්ඩක් හලලා දානවා. හලපුවම ඔන්න චුට්ටක් ගන්නවා. කොහොමයි අහු වෙන්නේ. ඒක තමයි හොද හොද මඩේ දෙමිල්ල. නැත්තම් ඔයා තනියම අදිස්ථාන කරලා හිටියේ කරන්නෙම නෑ කියලා. ඒ අදිස්ථානේ කඩන්නේ පාප මිත්‍රයෝ. ඒ නිසා හොද හොද මඩේ දෙවිල් දෙමිල්ලට සම්පූර්ණම හේතු වෙන්නේ පාප මිත්‍ර සේවනය. අපි ගමු කෙනෙක් වැරදි කාම සේවනයකට සෙට් වෙලා ඉන්නවා. දැන් පිටරට ගිහිල්ලා. මේ ගෑණියෙක් කොහෙන් හරි ඇවිල්ලා ඇගේ එල්ලිලා අහිංසක මිනිස්සෙක්ගේ. දැන් මේ මිනිහාට පස්සේ මේකට සිහිය උපදීලා තමන්ගේ දරුවෝ ඉන්නවා, නෝනා ඉන්නවා, ඔයා මතක් කරලා මෙහෙනුත් කතා කරලා දැන් ඔන්න හරියට ඉන්නවා. මේ ඉන්න අතරතුරේ අර උන්ද ආයි ඇවිල්ලා මේ මිනිහයට බලපෑම් කරනවනේ. අන්න එතෙන්දී ආයි අහු වෙන්න පුළුවන්. ඒකයි වෙන්නේ. එතකොට මේ පලාත පත්තුවකට යන්නේ නැති මට්ටමකට තමයි එන්න ඕනේ. අර ඒ පරිසර වලට යන්න හොඳ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් කොටාලු මගුල්ගේ පාටියට යන්න හොඳ නැහැ. ගියොත් අතන ඉන්න හොඳ නැහැ. මොකක් හරි උපක්‍රමයක් දාලා පනින්න ඕන. මලගයක් තියෙනවා මෙන්න මේමයි මේ අදිස්සියේ මට ඉන්නම වෙන්නේ නැහැ මචං මේමයි කිව්වා සල්ලි අර කීයක් කර දුන්න පැන්න එතනින්. හීටියොත් අහු වුණා. අර වගේ ගෑණියෙක් සෙට් වෙන්න ආපු සෙට් වෙච්ච ගෑණියෙක් ආපහු පලා තේනවනම් එහෙනවනම් කඩාගෙන මේ දුවන්න ඕන. එහෙම තත්ත්වයක් තියෙන්නේ. මොකද නැත්තම් මේ මිනිස්සයව ආයි අල්ලනවා. ඔය යට තියෙනවනේ වෙන වෙන අමනුස්ස කේසනම් මනනුත් තියෙනවනේ. මොකද ඔය සතුන් මැරීමට සම්බන්ධ, හොරකමට සම්බන්ධ, වැරදි කාම සේවනයට සම්බන්ධ, බුරු කීමට සම්බන්ධ, මද්ද්‍රව්‍ය මත්පැන් වලට සම්බන්ධ ඔවට අමනුස්ස කණ්ඩායම් ඉන්නවා. ඒ හරහා තමයි මේ නැවත නැවත මීට් කරවන්නේ. දැන් ඒගොල්ලෝ සත්තු මරණ අයත් එක්ක සම්බන්ධ වෙලා සත්තු මෙරිල්ලට උපකාර කරනවා. මෙයා මිනිස්සු. හොරගමටත් එහෙමයි. වැරදි කාම සේවනයටත් එහෙමයි. බොරුවටත් එහෙමයි. මද්ද්‍රව්‍ය මත්පැන් වලටත් එහෙමයි. ඒකයි අර තනියම පුජ්‍යලයට නැගී සිටින්න බැරි. එතකොට ඒ හොද හොද මඩ දෙමිල්ල සඳහා උපකාර කරන්නේ අමනුෂ්‍යෝ. අමනුෂ්‍යෝ ඒකට භාවිතා කරගන්නේ වෙනත් පාප මිත්‍රයෝ. එතකොට මේ පාප මිත්‍ර සේවනයම තමයි අපි අල්ලලා මඩට දාන්නේ. ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නා භජේ පාපකේ මිත්තේ පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා. නා භජේ පුරිසාදමේ අසත්පුරුෂ පුද්ගලයෝ ආශ්‍රය කරන්න එපා. භජේත මිත්තේ කල්යාණේ කල්යාණ මිත්‍රයෝම ආශ්‍රය කරන්න. භජේත පුරිසුත්තමේ උසස් පුද්ගලයෝම ආශ්‍රය කරන්න. භික්ෂූන් වහන්සේ නමකගේ වුණත් සීලය බිඳින්න පුළුවන් තවත් පාප භික්ෂුවන්ට. පාපකාරී භික්ෂූන්ට සිල්වත් නැති ගුණවත් නැති සම්මාදිට්ඨිය යුක්ත නැති භික්ෂූන්ට පුළුවන් සදහැවත් වාසනාවන්ත පින්වන්ත සිල්වන්ත භික්ෂුවකගේ සම්පූර්ණ වනසල දාන නිරේතෙන්ද වැඩ කරන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේලාත් හරියට පරිස්සම් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේලා කාවද ආශ්‍රය කරන්න ඕන කියලා. මේක ලේසි වැඩක් නෙමෙයි. ඊවැණි තලයක් තියෙනවා. විගම හොඳ දේශපාලනඥයෙක් ඉන්නවා කියලා. දැන් ඔබතුමා දේශපාලනයට ආවා. පන්සිල් සුරගින වටිනා මිනිසයා. එනවා දේශපාලනයට. මේ දැනට තියෙන මඩගෝරු දේශපාලනයට ආවොත් ඔයාට අනිවාර්යයෙන්ම හොරකම් වලට සෙට් වෙන්න වෙනවා.
සෙට්ුන් නැත්තම් ඔයාට විශ්විලා යන්න දෙනවා පාර. තියන්නේ නැහැ ඔයාව. තියාගන්න බෑ කරන්න. ඒකයි වැඩි. ඒගොල්ල කරන දේවල් සියල්ල අනුමත කරගෙන ඉන්න ඕන. හිටියොත් ඔයාත් ලොක්කෙක්. නැත්තම් ඔයා සොක්කෙක්. ඔයාට ආයි හම්බෙන්නේ නැතන. එතකොට මේ පාප මිත්‍රයෝ මේ සම්පූර්ණ අපිව මේ වලපල්ලට ඇදලා දාන්නේ පාප මිත්‍රයෝ. මේ සමාජයේ පාප මිත්‍ර ග්‍රහණයට හසු වෙච්ච දෙවන්තම සමාජයක් මේ තියෙන්නේ. නැත්තම් මිනිස්සු හොඳයි. මේ උපදිලා ඉන ළමයා හොඳයි. ආගන්තුකේහි උපක්කිලිට්ටේහි උපක්කිලිට්ටා. මේ ආගන්තුක වෙන උපක්ලේශ වලින් තමයි කිලිටි කරලා දාන්නේ. නැත්තම් හරි ලස්සනට පියෝ මයින්ඩ් එකක් ඇතුව ඉන්නේ මෙයා. හරි හොඳයි. සමහරලාට ගෙදරදිම තමයි උපක්ලේශ දාන්නේ අම්මා. ඉරිසියාව දානවා. සිස්සත්තර ගියාම දානවා. අර අරුවට වඩා ගන්නව නැත්තම් කොන්ද කඩනවා තෝගේ කියලා. එතනින් පටන් ගන්න. එහෙමයි කරන්නේ. ගානවා පිටකොන්ද කැඩෙන්න ගානවා. එහෙම පිටකොන්ද කැඩෙන්න අතිනුජ්ජහලා දේවාලයට එක්කන් ගිහිල්ලා දිගටම කඩලා දානවා. එහෙමයි කරන්නේ. ඉතින් ඒ නිසා මේ ආගන්තුක බලපෑම ඉතා වැඩි. එහෙනම් අම්මා තාත්තා කල්යාණ මිත්‍රයෝ දෙන්නේ වුණොත් නම් ඒ ළමයාට හරි වාසනාවක්. ඉතින් අම්මයි තාත්තයි කල්යාණ මිත්‍ර නම් ඒ ළමයා ඉතින් පුදුම පින්වතේ. එතකොට එයා පාපා නිවාරෙන්ති. පවින් වෙන් කරනවා කල්යාණේ නිවේසෙන්ති. යහපතේ පිහිටවනවා. ඊට පස්සේ තමයි එයා සිප්පන් සික්කාපෙන්ති උගන්වන්නේ. දැන් මේක එහෙම නෙමෙයිනේ. කෙලිම මව් කුසේ ඉන්නකොටම ප්ලෑන් එක දාන්නේ. කොයි ශිෂ්‍යත්ව පන්තියටද යවන්නේ? කොයි මොන්ටිසෝරියටද යවන්නේ? මේ අම්මා රෙඩි වෙලා ඉන්නේ දැන් ඇඳුම් ටිකක් හදාගෙන ළමයාත් එක්ක මොන්ටිසෝරි බහැලා යන්න කොණ්ඩේ ඉස්ට්‍රේට් කරගෙන අර මේ ත්‍රී ක්වාට එක ගහලා නැලවි නැලවි පැද්දි පැද්දි මුළු සමාජයෙටම පේන්න මම තමයි පොඩි එකාගේ අම්මා කියලා. ෆෝන් එකත් අරගෙන දැන් එහෙම එකක් තිබුණ නැනේ ඒ කාලේ. දැන් මෙයා මේගොල්ල ගිහිල්ලා ඉතින් මේ දැන් මේ හැම අම්මලාටම මම කියනවා නෙමෙයි. මේ මෙහෙම සමාජයක් තියෙන්නේ. එතකොට අර මේ සමහර ළමයින්ට ඕන තරම් කෑම බීම අර අම්මා අරන් දෙනවා කියලා අපි දන්නවා. සමහර තැන්වල අපිට වාර්තා වෙනවා. මොකද අම්මට නටන් ගහන්න පුළුවන් පොඩි එකා කියයි කියලා තාත්තට. එහෙම තැන් තියෙනවා. අර පොඩි එකාට ඉල්ලන දේවල් දෙනවා. එහෙමයි මේ දැන් තියෙන තත්ත්වේ. එතකොට මේ අම්මලා තාත්තලා අන්තිම මේ කාලේ ගත්තොත් එහෙම බහුතරයක් ওই තරුණ අම්මලා තාත්තලා හුඟක් පාපකාරී අය ඉන්නේ. ඒකින්ද ඒගොල්ලෝ පාප නිවාරෙන්ති වෙලා ඉන්නේ ඉස්සෙල්ලා? එහෙම නැහැ. ඒඳ ළමයා පාපේ පැත්තටමයි ඉන්නේ. ඒගොල්ලන්ව යහපතේ පිහිටවන්නේ. ඒ නිසා දැන් මේ අයට ඕන කොහොම හරි කරලා අර බලය ගන්න අය කෙනාට ඕන බලය දෙන්න. දැන් තමන් බලේ ඉන්නවා නම් තමන්ගේ දරුවාට බලය. කොහොම හරි ගමන්නේ බලය දෙන්න ඕනේ යාට. මේ ඊළඟ නිලය ඉන්න එක්කෙනාට ඒ නිලය එයාගේ එක්කෙනාට යවන්න ඕන. ඊළඟට ධනය ඒ ධනය දෙන්න ඕන. ඒ එහෙම වැඩපිළිලක් කියන්නේ ජනප්‍රියකමත් එහෙමයි. දැන් කලාලෝකයේ ඉන්න කට්ටිය කොහොම හරි කරලා පටලවල තමන්ගේ එක්කිනව ගන්න ඕනේ ඉස්සරහට. බලන්න නැද්ද කියලා. දැන් සමහරට දක්ෂයෙක් ඉන්න පුළුවන් ඒ චරිතය රඟපාන්න වෙන පිට එක්කෙනෙක්. නමුත් අධ්‍යක්ෂකවරයාගේ පුතාටම තමයි ඒක දෙන්න බලන්නේ. එහෙමයි යන්නේ. දැන් මේ වගේ සමාජය මේ තියෙන්නේ. ඒ නිසා සත්පුරුෂකමක් නැති අධර්මිෂ්ඨ ක්‍රමවේදය. ඔව්. කෙලින්ම කියනවා නම් මේ සුනක ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒ සුනක ප්‍රතිපදාව කියන එක තේරෙන්නේ නැති ඉඳ මට කියන්න දෙන්නේ බලු ප්‍රතිපදාවක් තියෙන්නේ. ඔව්. අපි හැමෝටමනේ කාරණා දෙකක්. එක දෙපැත්තක් තියෙනවා කියලා මට හිතෙන්නේ. අපි හැමෝටමගේ මේ ලස්සන පැහැදිලි කිරීමත් එක්ක දැන් එදා මීට වැඩිය වෙනස් කියන කිසියම් අදහසක අපි ඉන්නවනේ. එදා මීට වැඩිය හොඳයි කියලා. ඔව්. දැන් අපි හැමෝටම පැහැදිලි කිරීමත් එක්ක මට මුල් භාගයේදී හිතුන කතාවක එක මතු කරගන්න මට ඕනකම තිබ්බා අපි හැමෝටමනේ. දැන් අපේම වැරදි හින්දා තමයි අපේ දරුවෝ අපිට සලකන්නේ නැත්තේ කියලා. එතනටත් පොඩි ගැටලුවක් තියෙනවනේ. දැන් අර සිඟාලෝවාද සූත්‍රය සඳහන් කාරණා වේවා නැත්නම් අපි යහපත් කියලා හිතන කාරණා වේවා, අපි සමාජයට අපි අර එදා තරම් අපේ දෙමව්පියෝ අපිට උගන්වපු දේවල් නැත්නම් අපේ දෙමව්පියන්ගේ දෙමව්පියෝ අපේ දෙමව්පියන්ට දීපු දායාද තරම් එහෙම අපි දෙන්නේ නැහැ දැන්. ඔව්. නිකන් මේක නවීන සමාජයක්. මේක අලුත් සමාජයක්. දරුවා ස්වාධීනයි. නිකන් ඔහොම හදලා බෑ. ඔහොම හදන්න ඕනේ නැහැ. නිකන් එහෙම පොඩි එකක් තියනවනේ දැන් අපේ අලුත් දෙමව්පියන්ගේ. ඔව්. ඒක හරිද අපේ? පොඩි එකක් නම් නෙමෙයි තියෙන්නේ. නිකන් ලොකු එකක් තියෙන්නේ. අමුතු නිකන් පුහු එකක් තියෙන්නේ. පූසා. කෙලිම පූසාක් කියලා කියන්නේ. නිකන් ගහලා බැනලා හැමතිස්සෙම හොඳ කිය කියන්නේ මේ හොඳම කියන්න ඕන. නිකන් එහෙම ඕනේ නැහැ වගේ නිකන්. ඔව්. ඇයි? ඒ සම්පූර්ණ හේතුව තමයි මේ ධර්මයට ආපු නැති සමාජයන්නේ තියෙන්නේ. දැන් පෙරදිග සංස්කෘතිය තුළ විශේෂයෙන්ම දැන් මේ බුදුදහම
පෝෂණය කරලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය තුළින්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බෞද්ධ සංස්කෘතියත් එක්කම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද මේක අර ගහට පොත්ත පොත්තට ගහ වගේ ආපු ගමනක් නෙමේ තියෙන්නේ. එතකොට ඒ එකල හිටපු ඒ දෙමව්පියෝ මේක අල්ලගත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ තියෙන ධර්මානුකූල ඒ ක්‍රමවේදයට අනුව ජීවිතේ ගොඩනගන්න ඕන කියන එක ඒගොල්ලන්ට මේ ගැඹුරු දහම් කරුණු සමහරලාට සූත්‍රයේ මෙතන තමයි තියෙන්නේ කියලා තේරුන්නේ නැති වුණාට දැන් අපි හරියට ඉලක්ක කරලා මෙතන කියලා කියනවනේ පත්තකම්ම සූත්‍රයේ මෙහෙම. ඒගොල්ලෝ ඒක දන්නවා. ඒ පත්තකම්ම සූත්‍රය දන්නේ නැහැ. ඒගොල්ලෝ අර මේ මේ ဒုတိය කත සූත්‍ර දන්නේ නැහැ. කරුණ දන්නවා. ඒ කරුණ දැනගෙන ඒ කරුණට අනුව ඒගොල්ලෝ කරගෙන ආවා. ඒතකොට හරි ඒගොල්ලෝ ආපු ගමන. ඒතර ඒ නිසා ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ළමයාව අර පාපයෙන් වෙන් කරලා සමහරට ඒගොල්ලන්ට සිගාලෝවාද සූත්‍රයේ මෙතන තමයි මේ ටික තියෙන්නේ කියලා දන්නේ නැහැ. මම දන්නේ නැහැ මට ඇහිලවත් නැහැ ඔය අපේ වයසකයි කියනවා. නමුත් ඒකම තමයි කරේ. පාපා නිවාරෙන්තිම ලස්සන්ට කරගෙන ආවා. කල්යාණේ නිවේසෙන්ති කරගෙන ආවා. දැන් ඉන්න මිනිස්සුන්ගේ පුහු ආඩම්බරයක් තියෙනවා අපි තමයි දන්නේ අපි වෙස්ටර්න් සයන්ස් කාර්යෝ කියලා. බටහිර විද්‍යාව සරණ ගිය කියලා. ඒ බටහිර විද්‍යාව මොකද්ද? බුදුරජාන් වහන්සේගේ ඕම්නි සයන්ස්නේ. ඒ කියන්නේ සර්වඥතා ඥානය සියලු සයන්ස් ඉක්මවා ගිය විද්‍යාව. එතකොට මේ සයන්ස් එක ඇතුලේට ඔය සේරම සයන්ස් යට වෙලා යනවා. ඒ නිසා ඒක මේ මේ කියන්නේ මේ ලෝකෙ විතරක් නෙමෙයි මේ ලෝකෙ ඉක්මවා ගිහිල්ලා ලෝකෝත්තර මට්ටමට පවා සහනය සලසන එක. දැන් මේ අපේ ඇයට ඕන මේ පේන එකනේ. මස ඇසට පේන එක පමණයි. මේ සැරේ ડોක්ටර් කෙනෙක් වෙලා ඉඳියම ඇති. ඊළඟ සැරේ බලුකෙක් වුණාට එයාට පේන්නේ නැහැනේ. ඊළඟ සැරේ හරකෙක් වුණාට කමන්නේ නැහැ. ඊළඟ සැරේ ඌරෙක් වුණාට එයාට කමන්නේ නැහැ. ඇත්තම කතාව බලපුවම මේ සැරේ ડોක්ටර් වුණාට ඊළඟ සැරේ මෙයා පව් දැන් පව් කරලා තිබුණොත් ඊළඟ සැරේ හරකෙක්. ඊළඟ සැරේ කුකුලෙක්. ඊළඟ සැරේ ඌරෙක්. මෙයා යනකොටම ඒ ඌරව මරනවා මෙයා දකින්න පුළුවන්. එයා දන්නේ නැහැ මේ තමන්ගේ ළමයාද මේ මරන්නේ කියලා. ඒ දැන් මේගොල්ලන්ට ඕන මේ මේ දැන් తాවකාලික මේ වෙලාවේ පුහු විදියට පෙනී සිටින්න. දැන් දඬුවම් කිරීම කියන එක බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ තුල දඬුවම අවශ්‍ය වෙලා තියෙන බව උන්වහන්සේගේ දේශනාවල අපිට පැහැදිලි වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාටත් දඬුවම් තියෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම යම් කිසි ආකාරයකින් ශික්ෂාපද උල්ලංඝනය වෙලා තිබුණොත් දැන් පරාජික ආපත්‍ති වලට පත් වෙලා තියෙනවා නම් භික්ෂුන් වහන්සේ උපසම්පදා භික්ෂුවකට සිද්ධ වෙනවා සාමණේර වෙන්න. ඊට පස්සේ උන්වහන්සේට බෑ ආපහු උපසම්පදා. ඒක තමයි දඬුවම. ඒක ලේසි පාසු දඬුවම නෙමෙයි හම්බෙන්නේ. ආයි උපසම්පදා බෑ. එතකොට උපසම්පදා විනය කර්මයකට යන්න බෑ. උපසම්පදා භික්ෂුන් වහන්සේ සමග එකට ඒ කියන්නේ සහභාගී වෙන්න බෑ කිසිම මේ ආගමික කටයුතු වලදී. සීමාවකට එන්න බෑ. කොහොමද දඬුවම මේ හිටපු ලොකුම එක්කෙනෙක් මේ. එතකොට සම්පූර්ණ යටට දානවා. ඊළාට තියෙනවා සංඝාදිශේෂ කියලා. සංඝාදිශේෂ වලදී පුළුවන්කම තියෙනවා පිරිවෙස් පුරලා මානත් පුරලා නැවත පිරිසුදු සංඝයාට එකතු වෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තරම් මේකේ දන්න කෙනෙක් නැහැනේ මේ දඬුවම අවශ්‍යයි කියන එක. යම් කිසි ආකාරයක ඒ උල්ලංඝන වලට අවශ්‍ය කරන දඬුවමක් ඕන කරනවා. ඒකින්ද ඒක අපිට ගැළපෙන විදිහට උන්වහන්සේ හදලා තියෙනවා. එතකොට දැන් බෝධිසත්ත්වවදීදී උන්වහන්සේ දඬුවම් කරා නියමෙට ශිෂ්‍යයන්ට හික්මවා ගන්න. දැන් තිලමුට්ටි ජාතකයේ. තිලමුට්ටි ජාතකයේදී මේ බ්‍රහ්මදත්ත කුමාරයා, ඒ කියන්නේ රජුරන්ගේ පුතා. මොනාද ඔරගම් කරේ? බැංකුවක් මංකොල්ල කෑවේ. දැන් බැංකුවක්වත් කෝටි ගානක දමල ඇරියා නම් කමන්නේ මේක පිටපතුරු යන දුන්නා නම්. මේක එහෙම නෙමෙයිනේ. මේක මේ ආන්තන් තල ටිකන්නේ. තලයට ටික. මේ චූටි තල ටික. තලයට ටිකක් කෑවා කියලා ගැව්වනේ පිටපතුරු යන උණ පතුරක් ගෙනල්ලා. මේ බම්මදත්ත පොඩි කුමාරයාද? මිනිහා මාක් කරගත්ත හරි හරි පිටෙන්නම්කෝ. අවදාරි මාත් රජ වෙලා එනවනේ කියලා. හැබැයි දැන් පස්සේ හොරකම නතර කරා. මිනිහා හරි ගියා. අරිහිල රජ වුණා. රජ වෙලා කෙලින්ම රජ වෙච්ච එක මම පණුවිදී යනකම මම කියලා ගියේ. මම රජ වුණාම ඔබ වහන්සේට ආරාධනා කරනවා එන්න ඕන. හා හා කියලා කිව්වම එතුවා. රජ වෙච්ච එක මම පණුවිදී අවුරුදු 30ක් විතර දැන් තරුණයා. එතුවා කල්පනා කරා එහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ දැන් මෙයාව මේ වෙලාවේ හැටියට කරුණු පැහැදිලි කරන්න බෑ කෝපයෙන් ඉන්නේ. 10කට පස්සේ ගියා අවුරුදු 10කට පස්සේ. ගියේ ගමන්ම මතක් වුණා මට ගැව්වා මේ තල ටිකක් වරගම් කරා කියලා. වහාම අනකර සිටියා වහාම හිසකසා මරා දමනු මොහුගේ කියලා. වදකේ අරන් යනවා. මේ වදකෙන් එහේ ඇයි ගෙනියන්නේ කියලා දන්නවද කියලා. නෑ අපි නම් දන්නේ නෑ කිව්වා. මොකද කියලා එව. නෑ තම් උඹලට ඔක කියලා වැඩක් නෑ. ගෙනියපන් කිව්වා පුරোহিত බබුණ ගාවට. පුරোহিত බබුණ ගාවට ගෙනිච්චාම කිව්වා මෙන්න මේකයි සිද්ධිය කියලා.
දැන් පුරෝහිත බමුණ සම්පූර්ණ අනකරලා වදකයන්ගෙන් අරගෙන ආපහු ගෙනල්ලා රජුරෝ ළඟට ඇවිල්ලා කිව්වා ඔබතුමා අද ওই පුටුවේ ඉන්නේ ඔබතුමා අද රජ වෙලා ඉන්නේ මේ ගුරුතුමාට පින් සිද්ධ වෙන්න. එදා ගුරුතුමා තල ටික හොරගම් කරපු වෙලාවේ පහර දීලා ඔබතුමාව හොරකමෙන් ගැලෙව්වේ නැත්තම් ඔබ පල් හොරෙක් වෙන්න ඉඩ තිබුණා. එවන ඔබතුමාට රජකම හම්බෙන්නේ නැහැ. අන්න විනියට මොලේ පෑදුණා. දැන් පරිණතයිනේ. ටක් ගාලා කකුල් දෙක අල්ලලා වැඳ ගුරුවරයාගේ. වැඳලා කිව්වා අද පටන් මට මේ මේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා මේ රටේ අග්‍ර පුරোহিত තනතුරු බාර ගන්න කිව්වා. දැක්කද දඬුව වැදගත් වෙච්ච එක. ඒතොර දැන් ඉන්න අම්මලා තාත්තලා දැන් මේ අත ගානවා. දැන් අපිට මේ චාමික මහත්තයා මට ගහලා තියෙනවා අපේ අම්මා මං ඉතින් පතුරු යන්න ගහලා තියෙනවා. ඔව්. අපිට අපේ ගෙවල් වල තිබුණා කෝටු කීපයක් වර්ගීකරණය. මල් කෑර කෝටුව ඉහළම තලයේ වැරදි වලට. ඊට මෙහා තව පොඩි peer කෝටු වගේ ඒවා. පොඩි සාමාන්‍ය ඒවාට ඉරටු වගේ එහෙම. එතකොට මම ওই මල් කෑර කෝටු වලිනුත් කාලා තියෙනවා. මම ඉතින් අවසාන වතාවට මේ ගහපු අවස්ථාවලදී ඒ අවසාන ප්‍රහාරය එල්ල කරනකොට මේ වඳින්න කියන කෝටුවට. නැත්තම් ගහනවා. වැඳපන්. වැඳපන්. මෝ ඉතින් වැඳලා තමයි. හැබැයි අපේ ගුරුවරයෙක්ගෙන් ගිහිල්ලා ඇහුවොත් එහෙම අපි ගැන අම්මට අම්මා ගිහිල්ලා කිව්වොත් එහෙම මේ ළමයි හරි දඟ කරනවා මේ ළමයි හරි වැරදි කියලා අම්මට බැනුම් අහන්න යනවා ගුරුවරයාගෙන පිළිගන්නේ නැහැ එහේ ඉස්කෝලේ අපි හරි හොඳයිනේ සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හරි කීකරු සුවච කීකරු ගුරුවරුන්ගේ ආදරේ දිනාගත්තු දඬුවමක් විඳපු නැති හොඳම ශිෂ්‍යයෝ ඒ මේ දීලා නෙවන්නේ හැම යන්න අනිත් එක කියලා යවන්නේ ආයේ එන්න එපා ඉස්කෝලෙන් ඒවා මේවා අරන් එන්න එපා උඹලට ආයේ ගහනවා දැන් මේක හේමද මේක හේම නෙමෙයි මේක ඉස්කෝලෙන් දඬුවමක් කරොත් මෙහෙ යන ඔලොක්කා දන්නව කවුද කියලා තමයි අපි දන්නව කවුද ඒක කියලා තේරෙද දැන් අර ගුරුවරයාට පාට් එක දාන හැටි ගිහිල්ලා මිනිහාගේ නිලේ පාවිච්චි කළා ගෑණිගේ නිලේ පාවිච්චි කළා පාට් එක දාන්නේ මේ මිනිස්සුන්ට මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කියන භාෂාව මහත්තයා මේ සාමාන්‍යයෙන් අනේ පින්වත පින්වතිය කිව්වට තේරෙන්නේ. ඒකයි මම දැන් ඔය භාෂාවෙන් කියන්නේ. දැන් අපි ගත්තොත් එමේ අනගාරික ධර්මපාලතුමා ගෙලින්ම ඒකනේ කිව්වේ. දැන් අර එදා මේ බුද්ධගය ප්‍රශ්න වෙලාවේ දැන් කිව්වේ නෑනේ මේ පොඩි පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ බුද්ධගයාවේ. මේ සිංහල කඩේ ඉතින් පොඩ්ඩක් ගිහිල්ලා එමුද කියලා නෑනේ. සිංහලෙන් නෙගටිව්. බුද්ධගයාව බේරා ගන්න. මේ මීහරක්. මේ ගොන්නු. එහෙම කතා කරේ. හැබැයි එදා මිනිස්සුන්ට ඒකට කේන්ති යන්න ඇති. නමුත් දැන් හැමතැනම ලංකාවේ ගිහිල්ලා බලනකොට අනගාරික ධර්මපාල මාවතක් නැති තැනක් නැහැ. මොකද උතුර විතරයි නැත්තේ. ගිලිරුවක් නැති තැනක් නැහැ. එතුමා අභාවයටපත් වුණාට පස්සේ තමයි තේරුනේ අපවත් වුණාට පස්සේ සිරි දේවමිත්‍ර ධම්මපාල ආමඳුරෝ මේ කතා කරේ අපිව හදන්නනේ කියලා. ඒ නිසා දැන් අපි මේ කියන්නේ මේ හදා ගන්න ඕන නින්දා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි අපි පාවිච්චි කරන්නේ. නමුත් ඒක නිකන් මෙච්චර කල් අපිට පේනවා මේ සමාජයේ කොච්චර කිව්වත් මිනිස්සුමනේ චෝදනා කරන්නේ මෙච්චර බණ කියන රටේ ඇයි මෙච්චර අපරාධ වෙන්නේ එකක් තමයි බණ අහන්නේ නැති එක අනිත් එක තමයි ඔළුවට කාව දෙන්නේ නැති එක මොකද ඔළුව පිරිලා තියෙන්නේ කුණු වලින් ඔව් දැන් පොඩි උන් සම්පූර්ණ කාටුන් වලින් පිරිලානේ තියෙන්නේ කාටුන් වලින් පිරිලා තියෙන්නේ ඒ හින්දා ඔළුවට යන්නේ බම්පෙලා විසීලා යනවා අරවා ටෙලිනාට්‍ය අනම්මනම් සේරගෙම පිරිලා තියෙන හින්දා මේ කියන දේ ඔළුවට යන්නේ බම්පෙලා විසීනවා ඉතින් බම්පෙලා විසෙන්නේ නැති වෙන්න ඇතුළටම යන්න කිදා බහින්ද කියන්න ඕනේ. කිදා බහින්ද කියනකොට ටිකක් අර හොඳයි ස්ට්‍රීට් එකෙන් තමයි යවන්න ඕනේ. ඒතකොට තමයි කඩාගෙන පොඩ්ඩක් ඇතුළට යන්නේ. මේක හාරලා ඉවර වෙලා ඇතුළේ තියෙනව ඇදලා දාන්න ඕනේ. එහෙම එකක් තියෙන්නේ. එහෙම කරගත්තොත් මං හිතනවා පොඩ්ඩක් හරි වරොත්තු දෙනවා. නැත්තම් බෑ. ඒ නිසා දැන් මේ දරුවන්ට දඬුවම් කරන්න ඕන කියන්නේ මේ කෙලින්ම හරහා වැටෙන්න ගහනවා කියන එක නෙමෙයි. මේ ළමයාව ක්‍රම දෙකකට දැන් අපේ අම්මලා අපිව හදාගත්තේ ක්‍රම දෙකකින් වචනෙන් බය කරනවා. يعني සෑහෙන්න ඉතින් වචනේ දානවා සෑහෙන්න. ඉතින් දාලා බය කරනවා. දැන් අපි නම් 6 දිනක් විතර ඉන්නවනේ 6 දිනාට ඉතින් ඒ එක එක අයට එක එක කෙනාට එක එක විදියට බයිනවා දැන්. ඉතින් අපි ඉතින් දන්නවා අපි කරොත් අපිටත් ඔහම තමයි අහගන්න වෙන්නේ කියලා ඉතින් ඉන්නවා. ඊට පස්සේ දැන් මට මතකයි මම අවසාන වතාවට ගුටි කෑවේ අයියට ගහනවා දැකලා අයියයි මමයි රණ්ඩු කරලා අයියට ගහනවා දැකලා ඒ අයියට ගහන ගුටි කෑම මට කන්න බැරි ඉඳ මම පැන්නා. ඒ පැන්න එකට තමයි ආයි වෙනම හොයාගෙන ඇවිල්ලා ගැව්වේ. ඔව්. ඒ තමයි අවසාන වශයෙන් ගිහි කාලේදී මං හිතන්නේ අම්මෙන් ගුටි කාපු අවස්ථාව. දැන් මේක නලෝල හදලා තමයි ගන්නෙ. නමුත් දැන් අද අපි අම්මලට කොයිතරම් ආදරේද?
දැන් අපි දන්නවනේ මේ මේකයි මේ කරේ කියලා. දැන් මේකේ එහෙම නෙමේ දැන් ඔය ඔහොම හදලා නලෝල හදලා අර කිරියොද්ද හැඳ ගෑවෙන තුනම රස නැහැ වගේ තමයි ඔහොම හදලා තමයි දැන් අන්තිමේදී අම්මලා තාත්තලවත් ඈතට දාන්නේ අයින් කරලා දාන්නේ. ඒ නිසා අම්මලා තාත්තලා දැනගන්න ඕන දරුවට ආදරය කරනවා නම් එයාට සැර දාන්න ඕන තැන සැර දාන්න ඕන දඬුවම කරන්න ඕන තැන දඬුවම කරන්න ඕන ආදරය කරන්න ඕන තැන ආදරය කරන්න. හැමතිස්සෙම යක්ෂ සේනාධිපති හැටි ඉඳලා නැහැ වැඩක් නැහැ. දැන් සමහර තාත්තලා ඉන්නවා උදේ ඉඳලා ඇඳ වෙනකන් යක්ෂ සේනාධිපති. මූණ බලන්න බෑ මූණේ ලේ පොදන්නේ. එහෙම හරියන්නේ නැහැ. දැන් අපේ තාත්තලා සැරයි කියලා අපි දන්නවා. දැන් අපි ඔරිජිනලි දන්නවා සැරයි කියලා. අම්මා වෙනම දීලා තියෙන මෙයාගේ ප්‍රතිරූපේ මේමයයි. ඒ වුණාට අපිට ඒක පේන්නේ. අපි ඉතින් දැක්කම හරි ආදරේ එහෙම ඉන්නවා. අම්මා කියන ඒ වුණාට ඕම හිටියට හරි සැරයි කියනවා. ඇත්තටම සැරයි. ඒ සැර අපි සමහරලාට දකින්නෙම නැහැ. අම්මා වෙනම සැර දාගෙන යනවා. අර ඩියුටි අම්මා තමයි කරන්නේ. මොකද තාත්තලාට කේන්ති ගියාම ටිකක් එයාලා පහර එල්ල කරොත් එහෙම එච්චර වරොත්තු දෙන්නේ නැතුව එන්න පුළුවන්. අම්මලේ බාර අරගෙන තියෙනවා. ඔව්. අම්මා ඩියුටි බාර අරන් තියෙනවා. මේ දැන් ඉන්න අම්මලා කියලා වැඩ නැහැ. තාත්තට සැර කරන්න දෙන්නෙත් නැහැ. එයා සැර කරන්නෙත් නැහැ. දෙන්නම උරතල් කරලා ළමයිව නන්නත්තාරම කරලා තියෙනවා. දැන් මේ කාටුන් කියලා જાතියක් තියෙනවා. තුච්ච හිස් දෙයක්. වැඩ නැහැ. මන් දන්නේ මේ කොයි හැම මාධ්‍යයකම තියෙනවා. මේකෙත් ඇති. මම මේ ළඟදී අනුරාධපුරයේ ඉඳලා වැඩම කරනවා කොළඹට. අඹම් පොළ හරි දානවලඳන්ට කඩේකට ගියාම හතේ පන්ති විතර ළමයි දෙන්නේ දැන් බලාගෙන ඉන්නවා කාටුන් එක. මම බැලුවා මොනවාද මට පේනවා මෙහා පැත්තේ මම දානවලඳනවා මට පේනවා දැන් එහා පැත්තේ ළමයි දෙන්න දැන් රස කර කර බලනවා. දැන් ඉතින් මේ ඔරලෝසක් වගේ එකක් තියෙනවා ඒකෙන් රැස් හිදෙනවා වෙනත් රටවල් මේ කොයිද අර උඩ ග්‍රහලෝකයකින් ඉඳ කොයිද ඇවිල්ලා ඉන්නවා ඒක ඉන්නවා මෙතන වීරයෝ ඉන්නවා. මම බැලුවා කිසිම කමකට නැති හිස් ඒවා. පස්සේ මම එතෙන්ට ගිහලා මට හිතුණා ඔය පොඩි උන් දෙන්නට දෙන්න ඕන උඩුවට මක් කර යන්න කියලා. මම කිව්වා තු නොදකින් විතරම් මුන්ද වීරයෝ තු නොදකින්. දැන් මේ මේ දැන් පොඩි එකට ඔළුවට කාවද්දවන්න වෙන ක්‍රමයක් නැහැ මෙතන. දැන් මේ මේ ඔළුවට දීලා මේ වීරයන් මම කිව්වා වීරයෝද මේ? අන්න වීරයෝ එහා පැත්තේ අනුරාධපුරේ නන්දි මිත්‍ර සුරණිවල මහාසෝන ගෝඨයින්බර වේලසුමන කාන්චදේව පුස්සදේව ලබියවසව බරණ නන්දි මිත්‍ර කියන්නේ ඇත්ත මේ මොකද මේ බොරු වීරයෝනේ. නන්දි මිත්‍ර කියන්නේ ඇත්තටම කඩොල්ලතාගේ දල දෙකෙන් අල්ලලා පස්සබිම ඇන්නුවනේ ඇත්තටම. මේ මොනවද මේ කරන්නේ කියලා දැම්මා. ඊට පස්සේ අර ඉපහාම කෙරෙව්වා ඉතින් අර කියලා. ඉතින් ඒ නිසා මේ දැන් කාටුන් දැන් අම්මලා තාත්තලා බයයිනේ ළමයාට කාටුන් නොදී ඉන්න. ඒ කාටුන් එකෙන් කිසිම ආකාරයක පෞරුෂයක් බිහි වෙන්නේ නැහැ. ගුණධර්මයක් බිහි වෙන්නේ නැහැ. එතකොට අඩුමතරමින් ගැමුණු රජුරෝ ගැන කියලා දුන්නා නම් තිස්ස කුමාරයා ගැන කියලා දුන්නා. ගැමුණු කුමාරයාගේ කතාවේදී තිස්ස කුමාරයා අත්අඩංගුවට ගන්න ගිය අවස්ථාවේදී ගෝදගත්තු තිස්ස හාමුදුරන්ගේ ඇඳ යට ඉඳලා අත්අඩංගුවට ගත්තේ නෑ හාමුදුරන්ට ගරු කරන්න ඕනේ ඉඳා. මේ කතානේ කියලා දෙන්න ඕන. කොච්චර ජාතක කතා තියෙනවද දෙමව්පියෝ දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒ සේරම තියෙද්දි මේගොල්ලෝ මේ එක එක වැල්වට අරන් වලට මේ කම්මැලිකම තුච්ච කම්මැලිකමක් තියෙන්නේ. නලව ගන්න කම්මැලිකමට අම්මෝ අපේ අම්මලා ඊතරම් මට මතකයි අපේ තාත්තා මාව නලව ගන්න ඒ කාලේ මේ වැඩ ඇරිලාවිල මහන්සියලා බත් ටිකක් කන්නේ අපි ඒ දවස්වල මම ගොන් ගස්නේ දුන්නට කන්නේ නැහැ. දැන් නම් හොයාගෙන හරි ගිහිල්ලා පින්නපාත කරගෙන හරි වලදනවනේ. දැන් ඒ කාලේ මේ දින එක කන්නේ. ඊට පස්සේ තාත්තා මොකද කරන්නේ බත් ඇටයක් ගහනවා මේ ඉරටුවක ගාලි ඉවරලා ඒක කොන ගෑහලා ඉරටු කෙරවල ගහලා මාව වඩාගෙන යනවා බිත්තියක් ළඟට ගිහිල්ලා ඔන්න උඩට තියෙන හූණෙක් ඇවිල්ලා බත් ඇටයක් කනවා. කෑවම බත් 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 ගුලියක් කනවා. හූණෙක් ආවේ නැත්තම් මං කන්නේ. ඒ තරම් මෝඩයි අපි. ඉතින් තාත්තා අච්චර ට්‍රයි එකක් දෙනවා වැඩ ඇරිලා මහන්සියලා ඇවිල්ලා අපිට බත් ටික කවන්න. දැන් කට්ටිය කම්මැලි. දැන් එයාට ෆෝන් එක තියාගෙන හැලෝ හරි මචං ඕකේ ඕකේ. ඒකයි මේලා තියෙන්නේ. කොම්පියුටරේ අර ඒවා අවශ්‍යයි. ඒවැයි අපිට අවශ්‍යතාවයන් තියෙනවා. ඒවා දැනගන්න ඕන. මේ දරුවෝ වෙනුවෙන් කැප වෙන්න ඕන. මේ කැප වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන. දරුවාට හැබැයි ආදරයක් පෙන්වන්නේ නැහැ. සෙනෙහසක් දක්වන්නේ නැහැ. ඊට පස්සේ තමයි දරුවත් කෘතිම විදියට හැදිලා කෘතිම දරුවෝ ටිකක් බිහි වෙලා ඒ කෘතිම දරුවෝ අර දෙමව්පියන්ට සැබෑ සෙනෙහසක් දක්වන්නේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. අපේ ආමුදුරුවෝ හරි ලස්සනට අපිට මේ දේවල් පැහැදිලි කරලා දෙනවා. හදන්න ඕන තැන හදන්න ඕන. විරාමයෙන් පස්සේ තව තැනකට යන්න අප බලාපොරොත්තු වෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඊට පෙර පුංචි විරාමයක් ලබා ගමු.
නැනපහන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගොඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද මෙම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් පිනාදත් නැනපහන සමගින් වෝක් ජුවලර්ස් බැතිබර දායකත්වෙන් ඔබ වෙත පිදෙන නැනපහන සමගින් අදවස අපි නැනපහනින් මේ සාකච්ඡා කරන්නේ මාපිය දූදරු නිවරදි සම්බන්ධතාවය පිළිබඳව. ඒ සම්බන්ධතාවයට විවිධ අභියෝග එල්ලවන කාලවකවානුවක් මේක. මෙතනින් කොහොමද අපි ගැලවෙන්නේ, මේක කොහොමද අපි අභිපවන්නේ, අපේ දරුවන් මුණුපුරන් සමග අපි කොහොමද සතුටින් ඉන්නේ, මෙන්න මේ ගැන අදවස අපි කතා කරන්නේ. අපි හැමතුරනේ හදන්න ඕන තැන හදන්න ඕන කියන කාරණය විරාමයට ඉස්සෙල්ලා අපි කතා කරා. මම කිව්වා අර තව පැත්තක් මට කතා කරගන්න ඕන කියලා. අපි හැමතුරනේ අතාරින්න ඕන තැන අපි කොහොමද අතාරින්නේ දරුවන්? මට මෙන්න මේකත් පොඩ්ඩක් කතා කරගන්න ඕන. දැන් අපි හිතන අපේ දරුවෝ මේ අපේම කොටසක්, අපි තුලින් තමයි මේ හැදුනේ. ඉතින් අපි කියන විදියටම ඉන්න ඕන, අපිට ඕන කෙනා මෙයා වෙන්න ඕන. එහෙම පැත්තකුත් තියෙනවනේ දරුවෝ. අපි පුදුම පීඩනයක් එක පැත්තෙන් අපේ දරුවන්ට අධ්‍යාපනයේ වේවා විවාහයේ වේවා වෙනත් විවිධ සමාජීය කාරණා තුළ අපේම කෙනෙක් වෙන්න ඕන මෙයා. එහෙමත් පුළුවන්ද? හදන්න ඕන කාලේ හදන්නත්, අතාරින්න ඕන කාලේ අතාරින්නත් අපි කොහොමද හුරු වෙන්න ඕන? හරි හොඳම ප්‍රශ්නයක් ඇහුවේ. මොකද දැන් ඕක මුල් කරගෙනත් සමාජ අර්බුද ඇති වෙලා තියෙනවා. මොකද අතාරින්න ඕන එක අතාරින්න දන්නේ නැතිකම. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය වෙනස් වෙනවා, දුක්ඛ ඒ වෙනස් වීම නිසා ඇති වෙන తත්වය. අනාත්ම අපේ වසඟේ පවත්තන්න බෑ. දරුවාව අපේ වසඟේ පවත්තන්න බෑ. දැන් අපි දන්නවා සමහර දරුවෝ බිහි වෙනවා අපිට මේ ඩිෆෝම් ආබාධිත දරුවෝ. අම්මා කෙනෙක් කැමති වෙනවද එහෙම දරුවේ බිහි වෙනවට? නෑ. නමුත් මෙයාට වෙනස් කරන්න පුළුවන් දෙයක බෑ, අනාත්මයි. ඒ වගේ දැන් එහෙම තත්ත්වයක් දැක දැක තමන්ට බෑ මේ තමන්ගේ ශරීරයත් තමන්ට අයිති නැතිකොට. දැන් අපි ගත්තොත් එහෙම අංශභාගය වගේ රෝගයක් හැදුනට පස්සේ ඒ අංශභාගය හැදිච්ච පැත්තේ එක කකුලක අතක අඟල දශමයක් අපිට හොල්ලන්න බෑනේ. එහෙම තත්ත්වයක් තියෙන අනාත්ම අනාත්ම ස්වභාවය. එතකොට එහෙමනම් අපේ වසඟේ මේගොල්ලෝ පවත්තන්න බෑ. මේගොල්ලෝ මේ සංසාරික සත්වයෝ. ඒගොල්ලන්ගේ සම්බන්ධයක් මත, අපේ සම්බන්ධයක් මත, සංසාරික පුරුද්දක් මත අපිට ආපු එක ඇත්ත. නමුත් මේගොල්ලන්ගේ සැබෑ අයිතිකාරයෝ අපි නෙමෙයි, ඒගොල්ල තමයි ඒගොල්ලන්ගේ අයිතිකාරය. අත්තාහි අත්ත නොනාතෝ කෝහිනාතෝ පරෝසිය. අපිට තියෙන්නේ ඒගොල්ලන්ව ඩිරෙක්ට් කරනවා කියන එක. ඒගොල්ලන්ට පාර පෙන්නන එක තමයි කරන්න ඕන. පාර පෙන්නලා එයාලව යහපතට යොමු කරගන්න. අර ඉස්සෙල්ල කරුණු කීපයක් මම සඳහන් කරා. ඒකෙදි අර තුනක් මං කිව්වා, පාපානිවාරයෙන් පවින් වෙන් කිරීම, යහපතේ පිහිටවීම, ශිල්ප ඉගැන්වීම. ශිල්ප ඉගැන්වීම අන්තිම වටිනා දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේම අනුමත කරනවානේ. ඊළඟට හතරවෙනි එක තමයි පතිරූපේන ධාරේන සංයෝජෙන්ති සුදුසු කාලයේ ආවාහ විවාහ කරදීම. පස්වෙනි එක තමයි සුදුසු කාලයේදී දායාද පැවරීම. අද වෙලා තියෙන්නේ තමන්ගේ දරුවව සුදුසු විදියට හදාගත්තු නැති හින්දා අම්මට තාත්තට සැකයි දායාදේ දෙන්න. දුන්නම මෙයා විකුණනවා, දුන්නම මෙයා වනසල දානවා. ඉතින් එහෙම නැති වෙන විදිහට දරුවව හදා ගන්න ඕන කොහොම හරි කරලා. එහෙම දරුවෝ ඉන්නවා.
සමහරට ව්‍යාපාරය තාත්තලට වඩා අම්මලට වඩා දස දහස් ගුණයකින් ඉදිරියට ගෙනියන පුතාලා දුවලා ඉන්නවා. ඒ ගානට හදා ගන්න ඕන. එතකොට දැන් මෙතෙන්දී මේ වෙලා තියෙන එක ප්‍රශ්නයක් තමයි විවාහ ජීවිතයට ආවට පස්සේ ඔන්න පැති දෙකකින් බලපාන සංකීර්ණ ප්‍රශ්නෙට අපි ආවා. ඔන්න දරුවා විවාහයට පුතාණන් එයා නෝනාගෙන ගෙනාවට පස්සේ මේ පුතාට අමතක වෙලා යනවා මේ ಗುಣධර්ම සමහරලාවට අර නෝනාගේ කීම්බස් නිසා. එතකොට මේ පුතා ඒ නෝනාගේ නැත්තම් ඒ කාන්තාවගේ කීම අහලා තමන්ගේ අම්මට තාත්තට වෙනස්කම් කරන්න පටන් ගන්නවා. එතකොට මේ වෙනස්කම් කිරීම තුල පුතා බොහෝ පෞරස් කරගන්නවා. මොකද එහෙම කරන්නේ මේ අර ආපු කාන්තාව මේ පුතාට බලපෑම් කරනවා. මම ඔකට කියන්නේ හරියට ලේසර් කිරණක් ගැහුවා කියලා කොන්දට. ගහපුවම කොන්ද පණ නැතු වෙලා යනවා. ඊට පස්සේ අරයට කියන විදිහට තමයි වැඩ. එයා කිව්වොත් මේ එනවා, ගුවම එනවා. ආලේ යනවා, ගුවම යනවා. ආ මෙතන ඔළුවෙන් හිට ගන්නවා ගුවම ඔළුවෙන් හිට ගන්නවා. තවසලේ අම්මා මේ තියන්න එපා, නංගිලා දිහා යට යවනවා ගුවම එහි යවනවා. ඒ ගානට අර කාන්තාවගේ කතාවට යොමු වෙනවා මේ පිරිමියා. ඒතකොට ඒක එක අර්බුදයක්. ඊට පස්සේ ඒ අර්බුදයට එඳ හේතු වෙන්නේ මේ සමහර වෙලාවට අර ඔබතුමා ඉස්සෙල්ලා කිව්ව අතාරින්න බැරි වෙච්ච එකේ ප්‍රශ්නේ. දැන් පොඩි කාලේ ඉඳලා හදලා වඩලා සේරම කරලා මේ දරුවව හදාගත්ත එකේ ඒ ආදරේ අම්මාට තියෙනවනේ පුතා ගැන, තාත්තටත් තියෙනවා. දැන් මෙයාව විවාහ කරලා දුන්නේ වෙන කාන්තාවකට. කවදා හරි දවසක මේගොල්ලෝ විවාහ ජීවිතයක් ගත කළ යුතුයි. ඒගොල්ලන්ට දරු මල්ලු හම්බ වෙනවා. දැන් ඒ වෙන කුටුම්බයක්. මේක පිළිගන්න ඕන. මේක පිළිගන්නේ නැහැ. මේක පිළිගන්නේ නැතුව ඒ අසරින් ගන්න යනවා. අනවශ්‍ය විදියට. අනවශ්‍ය විදියට බලපෑම් කරනවා. දැන් සමහර අය ඉන්නවා මම මේ දැනුවත් තියෙන කතන්දරවල තියෙනවා. මේ දෙදෙනා විවාහ වෙලා විදේශ රටකට යනවා කියමුකෝ. අර ඒ සමහර පුතාලගේ අම්මලා තාත්තලා දෙන්නම යනවා විදේශ රටට. එහෙටම යනවා. ගිහිල්ලා අර ළමයාට එහෙදිත් බලපෑම් කරනවා. අර නෝනත් එක්ක සමගියෙන් සමාදානෙන් ජීවත් වෙන්න දෙන්නේ. එහෙම අය ඉන්නවා. ඒතොර අන්තිම අමාරු තත්ත්වයකටපත් වෙලා ඉන්නවා. ඔතන මේ අපිට හැබැයි ඒකපාක්ෂිකව වැරදි කියන්න බෑ. මේ එතන ඒ අම්මා තාත්තා වැරදි, මෙතන මේ පුතා වැරදි, ඒ ලේලි වැරදි කියලා කියන්න බෑ. ඔය හැම එක්කෙනාගේම අතේ අඩුපාඩුකම් තියෙනවා. නමුත් ඔතන දැන් මේගොල්ලෝ ප්‍රබුද්ධ පිරිසක්නේ. අම්මයි තාත්තයි. මේගොල්ලෝ තමයි ලාබාල කට්ටිය. පුතයි ලේලි ලාබාල. නැත්තම් දුවයි බෑනයි ලාබාල. අම්මයි තාත්තයි ප්‍රබුද්ධ. ඉහළ තලයේ ඉන්න අය. ඒගොල්ලෝ දැනගන්න ඕන දැන් අපි වැඩි වියටපත් වෙච්ච අය. මේගොල්ලන්ගේ දැන් අලුත් ගමනක් තියෙන්නේ. අපි සයිඩ් එකකින් ඉඳගෙන සපෝට් කරලා ඒගොල්ලන්ගේ හිත රිදවන්න නැතුව මින් ඒ අයටත් පවු කරවන්න නැතුව. මොකද දැන් මේගොල්ලෝ බැරිලාකත් අර අර ලේලි කියන කතාවක් අහලා පුතා අම්මා තාත්තා ගැන වැරදි විදියට හිතුවොත් අර පුතාට සෑහෙන අකුසලයක් සිද්ධ වෙනවනේ, අපායට යන්න. ඒ නිසා අම්මයි තාත්තයි පරිස්සම් වෙන්න ඕන මේගොල්ලන්ගේ දේවල් වලට අනවශ්‍ය විදියට ඇඟිලි ගහන්න නැතුව අවශ්‍ය තැනදී ඉදිරිපත් වෙලා උපකාර කරන්න. අවශ්‍ය තැනදී ඉදිරිපත් වෙලා උපකාර කරන්න. හැබැයි අතීත සමාජයේ හරි ලස්සනට මේ මේ සියලු දෙනාම එකට ලස්සනට වාසය කරලා තියෙනවා. ඒකට කියන්නේ මේ extended family කියලා අපි කියන්නේ විස්තෘත පවුල. ඒ නිසා අර මේ චූටි මුණුබුරාට මිනිබිරියට උනත් මුගක් ආభాෂ ගලාගෙන අවිල්ල තියෙනවා අර සීයාගෙන් ආච්චිගෙන් නැන්දගෙන් මාමගෙන් එහෙම. දැන් මේක නිකන් න්‍යෂ්ටික පවුල. ඒ නිසා මේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ nuclear family එක මේකේ ඇත්තටම සමහර ලාවට අර එක එක තැන් තැන් වලනේ මේ ළමයි හැදෙන්නේ. ඒගොල්ලන්ට ಗುಣධර්මයක් එන්නේ නැත්තේ ඒකයි. ඉතින් ඔය සේරම සලකලා බලලා කවදා හරි අම්මයි තාත්තයි තේරුම් ගන්න ඕන අපිට දාලා යන්න වෙනවා. සියල්ල දාලා යන්න වෙනවා. මේ සබ්බම් පහය සමස්තය අතාරින්න වෙනවා. ඒ නිසා මේ දුවවත් මට අතාරින්න වෙනවා. මේ පුතාවත් අතාරින්න වෙනවා. මුණුබුරත් අතාරින්න වෙනවා. මිනිබිරිත් අතාරින්න වෙනවා. ඒ නිසා සියල්ල අතාරින්න වෙන නිසා දැම්ම තියාම ඒ විතරක් නෙමෙයි මට ඇහත් අතාරින්න වෙනවා. කනත් අතාරින්න වෙනවා. නාසයත් අතාරින්න වෙනවා. දිවත් අතාරින්න වෙනවා. කයත් අතාරින්න වෙනවා. මනසත් අතාරින්න වෙනවා. එහෙම අතාරින්න තියෙන එකේ මේගොල්ලන් අල්ලගෙන හිටියොත් මට කොයිතරම් පාඩුවක්ද වෙන්නේ කියන එක තේරුම් ගත යුතුයි. දැන් සමහර අය එහෙම අල්ලගෙන ඉඳලා මැරිලා ගිහිල්ලා අර මිනිබිරීගේ පස්සෙන් යකින්නක් වෙලා ඉපදිච්ච අවස්ථාව වාර්තා වෙනවා. මුණුබුරාගේ පස්සේ මොකෙක් හරි පෙරේතෙක් කර වෙලා ඉපදිලා ඉන්න අවස්ථාව වාර්තා වෙනවා. මේ අනවශ්‍ය බන්ධන හදාගෙන මේක ගැලවිලා යන්න ඕන. කල්ප ගණන් අපි අම්මෝ කොච්චර දරුවා අතහැරියද, කොච්චර ස්වාමියා අතහැරියද, කොච්චර භාර්යාව අතහැරියද, කොච්චර අම්මලා තාත්තලා අතහැරියද. අපිට මේ සංසාරෙදී අම්මා කෙනෙක් නොවිච්ච සත්වෙක් හොයාගන්න බෑ කියනවා මාතු සූත්‍රය සංයුත්ත නිකාය අභිසමය සංයුත්තේ. ඊළඟට පිතු සූත්‍රයේදී කියන්නේ මේ සංසාරෙදී තාත්තා කෙනෙක් වෙච්ච නැති සත්වෙක් හොයාගන්න බෑ කියනවා. කොහොමද ගමන?
ඒ තරම් දිගයි පින්නත් මහණෙනි, ඒ තරම් දිගයි කියනවා මේ සංසාරේ. මේ සංසාරයේදී සහෝදරයෙක් වෙච්ච නැති සත්‍යයක් හොයන්න බෑ කියනවා බාතු සූත්‍රය. මේ සංසාරයේදී සහෝදරියෙක් වෙච්ච නැති සත්‍යයක් හොයන්න බෑ කියනවා බගිනි සූත්‍රය. මේ සංසාරයේදී පුතෙක් වෙච්ච නැති සත්‍යයක් හොයාගන්න බෑ කියනවා පුත්ත සූත්‍රය. මේ සංසාරයේදී දුවෙක් වෙච්ච නැති සත්‍යයක් හොයාගන්න බෑ කියනවා දීතු සූත්‍රය. දැන් ඒකයි ධර්මාශෝක අධිරාජයා ප්‍රකාශ කරේ සියලු රටවැසියෝ මාගේ දරුවෝය කියලා. මොකද මෙයා මේ සූත්‍ර කියවලා තියෙනවා. මේ දැන් ඉන්න වර්තමාන පාලකයෝ වගේ නෙමෙයි මේ ලෝකයේ ඉන්න මෙතුමා කියෙව්වා. කියපු නිසා අහුණා ඔය සූත්‍ර ටිකේදී සියලු දෙනාම අපේ කට්ටියනේ. එන කිව්වා සියලු රටවැසියෝ මාගේ දරුවෝය කිව්වා. දැන් රටවැසියන් මගේ දරුවෝ කියලා තමයි සැලකුවේ. එතකොට දැන් ඔය කාරණාවේදී පැහැදිලි වෙනවා අපි මේ එක තැනක විතරක් අල්ලගන්න බෑ එහෙනම්. දැන් බෝධිසත්වයන්ටත් මහා මායා දේවිය සහ සුද්ධෝදන රජතුමෝ හිටියා වගේ අර දැක්කද වෙන දෙන්නෙකුත් ඉඳලා තියෙනවා. ඔය වගේ තව අවස්ථා ඇති. දැන් ඔය මතුවෙච්ච අවස්ථාව. ඒ වගේ අපිට මේ වතාවේදී හම්බෙච්ච අම්මා තාත්තා తాවකාලිකයි. වරින් වර හම්බෙලා තියෙනවා. මේ දරුවෝ తాවකාලිකයි. ඒ නිසා ඒගොල්ලන්ගේ යුතුයකම් ටික ඉෂ්ට සිද්ධ කරලා දුන්නා නම් හරි. ඒකයි මෙතන වැදගත් වෙන්නේ. ඒකයි සිගාලෝවාද සූත්‍රයේදී සදිසා නමස්කාරය හරි විදියට කරන්න පුරුදු කරේ. ඒ දැන් පුතාලටත් කියවනේ දරුවන්ටත් කියවනේ මෙහෙමයි කරන්න ඕන කියලා. බතෝනේසම් බරිස්සාමි. ඒගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ ඒ බැරි වෙන කාලෙදී ඔයා සම්පාදනය කරගන්න බැරි වුණාම ආහාරයෙන් පෝෂණය කරන්න. දැන් ලස්සන්ට ලංකාවේ පෝෂණය කරනවා කියන්නේ මේ ටික යනවා මැක්ඩොනල්ඩ් එකෙන් කාලා එනවා. ඊළඟට මේගොල්ලෝ චයිනීස් රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කාලා එනවා, වෙනම ගිහිල්ලා කාලා එනවා. දැන් පුතාලා ලේලිලා ඒ සෙට් එක. අම්මයි තාත්තයි බතුයි කිරි හොදි සම්බෝලයි. එක දවසකට ඒගොල්ලන්ට හම්බෙන්නේ කිරියෝදී බතුයි සම්බෝලයි තව දවසකට. එහෙම තමයි මෙනු එක මාරු වෙන්නේ. බතුයි සම්බෝලයි කිරියෝදී, කිරියෝදී සම්බෝලයි බතුයි, බතුයි සම්බෝලයි කිරියෝදී. එහෙම මෙනු එක යන්නේ. ඊට පස්සේ ඒ දෙන්න මැරුණාට පස්සේ ලස්සනට මේ මිනිස්සු අපිට සලකනවා. මේ පුතාලා දුවල ලංකාවේ සහ ලෝකයේ ඉන්න මේ ෂෝ පුතාලා දුවල මම අර ඉස්සෙල්ලා වචන සෙට් එක පාවිච්චි කරේ තුච්චන ඉන්දිත සෙට් එක ඉන්නේ. ඒ වගේ කණ්ඩායම මොකද කරන්නේ? දැන් මහා සංඝයාට දානෙට ආරාධනා කරනවා. පාංශු කූලෙට 29ක් විතර ස්පීකර් දාලා ගමටම දෙන්නේ. දැන් ඉන්නකන් සැලකුවේ නැහැ. ඊට පස්සේ හරියට කණ්ඩ දුන්නේ. ඩොක්ටර් කිව්වා මේ අම්මට සස්ටජන් එකක් දුන්නොත් හොඳයි කියලා. ඉතින් සස්ටජන් එක පුතා දෙන්න හදනකොට ලේලි කියන කොහොමද ওই සස්ටජන් දීලා කරන්නේ? ඔන්න ඔය කාට එකක් දෙමු, දැන් මෙතන තව වැඩ තියෙන ඕනේ කරන්න කියලා ඒක මග අරිනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙනවා. අම්මා ඉතින් මැරිලා යනවා. බනට වඩින හාමුදුරන්ට සස්ටජන් එක අපිට හම්බ වෙනවා. අපිට හොඳයි ඉතින්. මහා සංඝයාට පූජ කරන්න ඕන. නමුත් මේ අම්මා ඉන්නකන් සලකන්න එපා, තාත්තා ඉන්නකන් සලකන්න එපා. ඒගොල්ලන්ට ඉන්නකන් දැන් බේත් හේත් ටිකවත් ගෙනත් දෙන්නේ නැහැ. සමහර දැන් මේ සමහර දරුවෝ ඉන්නවා බේත් ටික අරන් දෙන්නේ නැහැ. හැබැයි මලගම දවසේදී මලගම කාලෙදී ලක්ෂ ගාණක් වියදම් කරලා එනේ උන්ට බොණ්ඩ දෙනවා. අර අම්මට බේත් පෙත්තක් දුන්නේ නැහැ, තාත්තට බේත් පෙත්තක් දුන්නේ නැහැ. මේ අපේ කට්ටියගේ හැටි. ඔය බතෝනේ සම්බරිස්සාමි කරනවා නියමෙට. ඊළඟට දැන් දාන වෙලාවේදී සාංගික දාන වෙලාවේදී එහෙම මේ හාමුදුරනේ මේ අපි කියමුකෝ මොකක් හරි මාළුවක් අරන් එනවා. මේක හරි කැමතියි කියනවා. දැන් මේ නිවිති කොස්සට දාපු මේ මාළුවට අම්මා හරි කැමතියි. ඉතින් අපි ඒක වළඳන්න ඕන. අපි වළඳන්න ඕන. අය අම්මා වළඳන එක කාපු එක. මේ තාත්තා හරි කැමති හාමුදුරනේ කරවිල වලට. ඉතින් අපිට වළඳනවා. තීත්තා ඒත් අපි වළඳන්න ඕන. මොකද තාත්තා කැමතිනේ. මේ වගේ පාට බරුකාරයෝ ටික මේ රටේ ඉන්නේ මේ අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න කාලේ සලකන්නේ නැති. තුච්ච අධර්මිෂ්ඨ අසමජ්ජාති අසපුරුෂ. මම එහෙම කියන්නේ මේ හදාගන්න ඕනේ ඉඳ. බැරිලාක මේ වචන ටිකවත් අහලා ටිකක් ගැස්සිලා ගිහිල්ලා මාත් ඒ ජාතියේ කෙනෙක්ද කියලා අද ඉඳලවත් අම්මට තාත්තට සලකන්න පටන් ගත්තොත්, කණ්ඩ දෙන්න පටන් ගත්තොත්, මේ මුණුබුරු මිනිබිරිය ටික එහෙම එක්කන් ගිහිල්ලා සමහර මුණුබුරු මිනිබිරියවත් කතා කරන්නේ අම්මා එක්ක තාත්තා එක්ක. ඒ කියන්නේ ආච්චි සීයා එක්ක මුණුබුරෙක් කතා කරන්නේ නැහැ, මිනිබිරියෙක් කතා කරන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ මේ සමහර තැන්වල. මේක තමයි ඇත්තම කතාව. දැන් මේවැය තියෙන දරුණුම සෝචනීයව මාධ්‍යවලින් යනවනේ. අර ලොක් කරලා තිබිලා හම්බ වෙලා දැන් ඒ ආඩුවල ඉඳලා නේ. ඔව්. ඊට පස්සේ සමහරලාට බලු කූඩුවල දාලා ඉඳලා දම්වැල් ගැට ගහලා තිබිලා. මම ඒ පැත්ත වැඩි කතා කරන්න කියන්නේ. මම මේ කතා කරන්නේ මේ ඊට වඩා ප්‍රබුද්ධ කට්ටිය කරන හොර වැඩ ටික. ඒ ටික තමයි වැඩියෙන්ම ඉන්නේ. අර ටික එක්ස්ට්‍රීම් කට්ටිය. අන්තතම ගිය කට්ටිය නේ. ප්‍රවෘත්ති වල යන ටික. මේ ටික තමයි හොඳම සෙට් එක මේ ඉන්නේ. හොර නඩේ. මේ හොර නඩේ මේ ඇතුලේ ඉන්නේ.
ඉඳගෙන පෙනී සිටින අපි තමයි වැදගත්. ප්‍රභු සම්භාව්‍ය සම්භාවනීය දානපති දානසාගර අම්මා සේරම ටයිටල් ටික ගහගෙන අම්මටයි තාත්තටයි සලකන්නේ නැතුව පාට්ට ඔර විදියට වැඩ කරගෙන යන්නේ. ඒකින්ද අදපටන් මම කියන්නේ තමුන් නාන්සලට ඒ ජාතියේ කට්ටියක් නම් අනිවාර්යෙන් අද ඉඳලා පටන් ගන්න ගිහිල්ලා වඳින්න අම්මටයි තාත්තට. ඒ වැඳලා මෙච්චර කාලයක් අම්මේ තාත්තේ අපිට හරියට සලක ගන්න බැරුව ගියා අපිට සමාව දෙන්න කියලා සමාව ගන්න ඕනේ. සමාව අරගෙන බේර ගන්න ඕනේ නැත්තං ඉවරයි. එතකොට මේ බතෝනේ සම්බරිස්සාමි ඒගොල්ලන්ට කුදු මහත් කියන්නේ ආහාර පාන වලින් සලකන්න ඕන. ඉතින් අහලා දෙන්න ඕන. දැන් ඒගොල්ල කැමති කෑම තියෙනවනේ කියන්නේ. අනේ මේ ළමයින්ට කරදරයි කියලා. ඒ වුණාට අහලා දෙන්න ඕන. මොනවාද අම්මේ කැමති මොනවාද තාත්තේ කැමති කියලා හදලා දෙන්න ඕන. ඉතින් ඔය ආස්සේ හොඳ ලේලිලා ඉන්නවා. සමහර පට්ට ලේලිලා ඉන්නවා ලෙල්ල ලේලිලා ගණ්ඩම දෙයක් නැහැ. ඒ ලේලි ආපුවම කනවා පවුලම කනවා. ඒ වගේ තුච්ච ලේලිලා ඉන්නවා. මාත්‍යට කියන්නේ ඇවිල්ලා සේරම වනසලා දානවා. අර සහෝදර සහෝදරි හොඳට සමගියෙන් ඉන්නවනේ. මේ ලේලි ඇවිල්ලා වනසනවා. ලෙල්ල ලේලිලා. ලෙල්ල කියන්නේ පට්ට කියන්නේ ලෙල්ලට. ඒක මම කිව්වේ. පට්ට ලේලිලා. පට්ට බෑනලත් ඉන්නවා. ඒත් එමය. ඔය ඇවිල්ලා මේ නීත්‍යානුකූල රෙකුලාසි හොයලා ලියපු විදි බලලා ඒවට ආයි මේ කොක්ක ගහලා තමන්ගේ පැත්තට ලියාගෙන මම ඔය ස්ටෝරි සේරම දන්නවා මිනිස්සුන්ගේ ඇති ආසප්පුරුසයගේ. ඒකන මම ඔය බය නැතුව කියන්නේ මට ඔවට සේරම උදාහරණ තියෙනවා. මම දන්නවා ඔය කට්ටියගේ ඇති. ඒ නිසා මේ හැබැයි එහෙම අපි කියන්නේ හදාගන්න. තුමේ අමනාපයෙන් කියනවා නෙමෙයි. එහෙම කවුරුත් යන්න එපා. මේ භාෂා ශෛලීනුත් කියන්නේ නැතුව මේ ඔළුවට එන්නේ නැහැ නිකන් කිව්වට. එතකොට බතෝනේ සම්පරිස්සාමි කිච්චන්නේ සංකරිස්සාමි කියන්නේ ඒගොල්ලන්ගේ කුදුමහත් කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ දැන් අම්මයි තාත්තයි සමිති සමාගම් වල වැඩ කරා ගියමුකෝ. දැන් වයසට ගිහිල්ලා මේගොල්ලන්ට කර ගියා ගන්න දෙයක් නැහැ. ඉතින් මේගොල්ලෝ ඇඳේ ඉඳලා හූල්ල හූල්ල ඉන්නවා. අනේ අර පන්සලේ අර සමිතියට ගියේ නැහැනේ. අර වැඩේට ගියේ නැහැනේ කවුරුත්. අනේ ළමය පුළුවන් නම් ඵලයන්කෝ. අනේ මට වට යන්න වෙලා නැහැ අම්මේ. තාත්තේ කියලා එහෙම. එහෙම නැතුව යන්න ඕනේ ඒවට. ඒගොල්ලෝ කරගෙන ආපු දේවල්නේ අන්‍යෝන්‍ය ආධාර සමිතිය වගේ තියෙනවා ඒගොල්ලන්ගේ සේවා. ඒවට සපෝට් කරන්න ඕන. සමහරවිට ඒගොල්ලෝ වෙනම උදව් කරගෙන ආපු අය ඇති. ඒගොල්ලන්ට උදව් කරන්න ඕන. ඊළඟට කුලවංශන්ට අපේස්සාමි. ඒගොල්ලන්ගේ කුලවංශය ආරක්ෂා කරන්න ඕන. ඒගොල්ලන්ගේ පරපුරේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන. අපි කියන්නේ මූණේ දැලි ගන්න හොඳ නැහැ කියලා. මූණේ දැලි ගන්න නැතුව කටයුතු කරගෙන යන්න ඕන. ඊළඟට දායජ්ජම් පටිපජ්ජාමි. දායාදේ ආරක්ෂා කරන්න ඕන. ඒගොල්ලෝ දීපු දායාදේ තියෙනවනේ. අම්මෝ කොච්චර වෙහෙස මහන්සිලා දුක් විඳලා සමහර අය අඹ ටිකක් විකුණලා තමයි පටන් ගත්තේ ව්‍යාපාරේ. එහෙම ඇවිල්ලා මම දන්න තැන් තියෙනවා අද වෙනකොට කෝටිපති ව්‍යාපාරිකයෝ. ඒ මම දන්න සමහර ව්‍යාපාරිකයෝ ඉන්න පුතාලට බාර දීලා තියෙනවා. මේගොල්ලෝ දැන් ඒව වෙන වෙන තැන්වල හොඳට ස්ථාපිත කරගෙන යනවා. ඒක හොඳයි. සමහර තැන්වල ওই වගේ මහා වීරියෙන් හදලා දීපු එක විනාශම කරලා දානවා නෙමේ පුතාල දුවල ටික එක්කව කියලා. එහෙම තැනුත් තියෙනවා. ඒ නිසා අර දායජ්ජම් පටිපජ්ජාමි. දායාදේ ආරක්ෂා කරන්න ඕන. ওই ටික අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න කාලේ කරලා දෙන්න ඕන. අතචපන වේතානං කාලකතානං දක්කිනං අනුපදස්සති. ඒ අම්මයි තාත්තයි අභාවයටපත් වුණාට පස්සේ තමයි පින් දහම් කරලා පින් දෙන්න කියලා කියන්නේ. ඒතර දැන් අපේ කට්ටිය මොකද කරන්නේ? අර පළවෙනි හතරම කරන්නේ නැතුව ජීවත් වෙලා අන්තිමේක මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙන ඉඳ කරනවා. සමහරු. හැබැයි දැන් මගේ විග්‍රහයේ හුඟක් වෙලාවට මම මේ වර්ණනා කිරීම පැත්ත කතා නොකරන කෙනෙක්නේ. වර්ණනාව ඕනේ නැහැ. ඒක කොහොමත් අපිට ලැබෙන එකනේ. මම මේ අඩුපාඩුව පෙන්නන්නේ. අඩුපාඩුව පෙන්නන්නේ මේ වෙන දෙයක් නිසා නෙමෙයි මේ හදා ගන්න ඕනේ ඉඳ. මේක කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියලා ගන්න. පොල්පිට මොකලානේ අමතුරු කියන්නේම හදා ගැනීමේ ਵਿਚාරයක්. ඒක මේ ડિස්ට්‍රක්ටිව් නෙමෙයි. විනාශ කරන්න නෙමෙයි කියන්නේ. හදා ගැනීමමයි. ඒක මේ යටින් දුවන්නේ සමාජයට වචනේ සැරවෙන්න පුළුවන්. වචනේ නිකන් ඔළුවට කාවදින පරපතල ප්‍රකාශයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක හරහා දෙන්න හදන්නේ කරුණාබර දෙයක්. ඒ කියන්නේ හදා ගන්න. හදාගත්තොත් හරි. වෙනසිලා ගියම බෑනේ කරන්න. මෙන්න මෙහෙම කට්ටියකුත් ඉන්නවා. එක එක කට්ටිය ගැන අපි කතා කරන්න අපි හැමෝම දෙමෝපියන් කතෝ අපි අහලා තියෙනවා සමහර. අනේ අපි නම් අපේ දරුවන්ට කරදරයක් වෙන්නේ නැහැ. අපිට බැරි දවසක අපි මහලු මඩමකට යන අපේ දරුවන් නම් අපි කරදරයක් වෙන. අපි එහෙම දරුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රකාශ අපි අහලා තිනවා. මුළු ගොඩක් තරුණ දෙමෝපියෝ මේක කියන මම දන්නේ ඒක කාලයක් යනකොට ඒක වෙනස් වෙනවද කියලා මේ මතය. එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න එක හරිද? එහෙම ඉන්න ඕනද? නැහැ. එහෙම ඉන්න ඕනේ නැහැ. දැන් ඇත්ත වශයෙන්ම කියනවා නම් අර අම්මටයි තාත්තටයි සලකන එකෙන් අර දරුවෝ විශාල පිනක් රැස් කරගන්නවා. මාතාපිතෝ උපට්ඨාන.
එතකොට දැන් මේ අම්මයි තාත්තයි මේ නවීන අදහසක් දාලා බුද්ධ වචනයට විරුද්ධව කියලා මේ කියන්නේ මේ මේ අපේට ගැළපෙන එකක් නෙවෙයි. එතකොට දැන් ඊළඟ පරපුරවලටත් මේක කිඳා බැසගෙන කිඳා බැසගෙන යනවා. අපේ අතීතයේදී එහෙම නෙමෙයි තිබුණේ. ඒ සම්පූර්ණ ඒ කියන්නේ ධර්මානුකූලව ඒ අම්මව තාත්තව රැකබලාගෙන රැකබලාගෙන ආවනේ පරපුරෙන් පරපුරට. එතකොට දැන් මේක මේගොල්ලෝ අලුත් නිර්වචන දුන්නට පස්සේ එතනින්ම අර අපේ තියෙන ඊටාම වටිනා සංස්කෘතිය හරපද්ධතිය බිඳ වැටලා යනවා. ඒ අම්මට තාත්තට සලකන එක. ඒ නිසා ඒ දරුවාට පින් කරගන්න දෙන්න ඕන. මොකද දරුවා වෙනුවෙන් දැන් බලන්න අර දුප්පතිකාර සූත්‍රයේදී පෙන්නනවානේ කර උඩ තියාගෙන අවුරුදු 100ක් අප උපස්ථාන කරත් ඒ ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න බෑ කියලා. එහෙම තියෙන தත්වයක් තුල මේ පොඩ්ඩක් හරි උපස්ථානයක් කරන්න දෙන්නේ නැතුව හිටියොත් එහෙම ඒක ගැලපෙන්නේ නැහැ. අනිත් එක එතෙන්දි තව ටිකක් මම පැහැදිලි කරන්න ඕන කරපු උපකාරවලට ප්‍රතිඋපකාර කරලා ඉවර කරන්න නම් ඒ අම්මවයි තාත්තවයි ප්‍රධාන ಗುಣධර්මවල පිහිටවන්න පුළුවන්. එතෙන්දි එයාගේ ණය නිදහස් වෙනවා. මොකද්ද? මිත්‍යා දෘෂ්ටික අම්මව සම්මා දිට්ඨියට ගෙනාවොත් හරි. ඒක තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කරේ. අර නාලක බමුණු ගමේ හිටපු තමන්ගේ මෑණියන් සාරී බැමිණිය මිත්‍යා දෘෂ්ටියේ හිටියේ. මහා බ්‍රහ්මයේ අදාගෙන හිටියේ. පිරුණම් පාණ්ඩ ඔන්න මෙන්න තියලා උන්වහන්සේ බලනකොට පෙනී ගියා අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. මේක හොඳ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ගෙදර තමයි පිරුණම් පෑවේ. ගිහිල්ලා අම්මව සම්පූර්ණ මේ ධර්මයට යොමු කරා. ඒ කියන්නේ උන්වහන්සේ වැඩ ඉන්නකොට ඔන්න මහා ආලෝකයක් ආවා. ඇවිල්ලව පුතේ කවුද? ඒ ආවිල්ලා ගියා. ආයේ සක්‍රදේවිය. ඒ සක්‍රදේවිය පුතාව හම්බෙන්නේ නේද? ඔව් මේ දහම් කරුණක් අහගන්න ආවා. කිසි සද්දයක් නැහැ. ඉසලම්ම හිතට සතර වරන් දෙවිවරු ආවේ. ඊට පස්සේ ආලෝක හතරක් ආවා. ඊට පස්සේ හතර වරන් දෙවිවරු. ඊට පස්සේ සක්දේවිඳු. ඊට පස්සේ ටික වෙලාවකින් මුළු පලාතම ඒක ඒකාලෝක කරමින් මහා ආලෝකයක් ඇවිල්ලා ඒකත් ගියා. පුතේ ඒ කවුද? මහා බ්‍රහ්මයා. ඈ මහා බ්‍රහ්මයා. ඒ මහා බ්‍රහ්මයාත් එනවාද පුතාව හම්බෙන්නේ කියලා. ඔව් මහා බ්‍රහ්මයාත් මේ කරුණ වගේ දැනගන්න ආවා. දැන් මෙයා අදහන්නේ මහා බ්‍රහ්මයානේ. එහෙනම් මේ පුතා මේ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨම කෙනෙක්නේ. නෑ අම්මේ මම නෙමේ ශ්‍රේෂ්ඨම කෙනා. ඒ සවැත් නුවර දැනට ජේතවනාරාමයේ වැඩ ඉන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා පැහැදිලි කරා. බුදුහාමුදුරුවෝ සරණ යවුවා. ධර්මයේ සරණ යවුවා, ආර්ය මහා සංඝරත්නයේ සරණ යවුවා. ප්‍රශ්න ඉවරයි, සම්මා දිට්ඨිය පිහිටියා. උන්වහන්සේ ඊට පස්සේ පිරුණා බෑ. නයෙන් නිදහස් වුණා. එතකොට මිත්‍යා දෘෂ්ටික අම්මා තාත්තව සම්මා දිට්ඨිය පිහිටීම, සද්ධාව නැති අම්මා තාත්තව සම්මා දිට්ඨියේ මේ සද්ධාව පිහිටීම, ලෝභ අම්මා තාත්තව නිර්ලෝභී කිරීම, මෙන්න මෙහෙම කරගත්තොත් එයාගේ නයෙන් නිදහස් වෙනවා. එහෙම නැත්නම් නයෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මෙතෙන්දී අර අම්මට තාත්තට උපස්ථාන කරන්න කියන එක විශේෂ මංගල කාරණයක්නේ. මාතාපිතූ උපට්ඨාන. එතකොට ඒක මේ අම්මයි තාත්තයිම නැති කරලා දානවනේ. අපි දරුවන්ට වදයක් වෙන්න හොඳ නැහැ. නෑ මොන වදයක්ද? ඒක අනිවාර්යෙන් මේ දරුවන්ට කරගන්න දෙන්න ඕන. ඒගොල්ලෝ එතනින් තමයි පින රැස් කරගන්නේ. ඒක බලාගෙන තමයි ඒගොල්ලන්ටත් රැකවරණේ ලැබෙන්නේ. එයාගේ දරුවෝ ටිකත් ඒක බලාගෙන ඉන්නවා. ආච්චිත 100ට අපේ අම්මයි තාත්තයි මෙහෙම නෙසලගේ. දැන් මට මතකයි අපේ ආච්චිලා 100ලා අකුරස් ප්‍රදේශයේ අම්මා කැවිලි පෙවිලි වෙනම හදාගෙන අපිවත් එක්කගෙන එහෙ එක්කන් යනවා. දැන් අපිට මේ චින්තනයේ මතකයි අපේ අම්මා තාත් අපේ අම්මා අපේ අම්මටයි අම්මගේ අම්මටයි තාත්තටයි සැලකුවේ මෙහෙමයි කියලා. එතකොට මේ ආభాෂයෙන් දැන් මේ දෙන්නේ නැත්තේ. ඒකෙන්ද අනිවාර්යෙන් ඒක දෙන්න ඕන. මේ අදහස ඉවත් කරගන්න ඕනේ නූතන සමාජයේ ඉන්න අම්මලා තාත්තලාගේ. ඔව්. එහෙම ඉවත් කරගෙන මේ දරුවන් තුලින් අප උපස්ථාන ලබා ගන්න ඕන. වඳින්න නැත්තම් වන්දව ගන්න ඕන. දැන් ළමයි වඳින්න නැතුව යනවා යන්න. තාත්තත් වඳින්න වෙලාවක් නැහැ කියලා දෙන්නේ නැහැ. එහෙම බෑ. එයා කලින් හරි නැගිටලා ළමයාට කියලා වන්දව ගන්න ඕන. වන්දෝගෙන එයාට ආශිර්වාද කරන්න ඕන. අම්මත් ළමයාට කියලා වන්දෝ ගන්න ඕන. දැන් මට මතකයි අපේ පැත්තේ හිටිය එක මහත්තයේ වයස අවුරුදු 60 65 ගිහිල්ලා තියෙන අවස්ථාවෙත් ගෙදරින් එළියට යනකොට අම්මට වැඳලා යන්න. ඒ තරම් ಗುಣධර්ම තියෙන දරුවෝ මේ සමාජයේ තාම ඉන්නවා. ඉතින් හොඳ පැත්තක් කියන්න ඕන. දැන් මට මතකයි එක මහත්තයෙක් ඇවිල්ලා තිබුණා මේ කැලණියට තමන්ගේ අවුරුදු 90 ගානක් වයස අම්මව අරගෙන. මේක පහුගිය කාලේ මාධ්‍යවල ගියා ටික කාලයකට කලින් අවුරුදු ගානකට කලින්. ඇවිල්ලා අම්මගෙන් අහලා තියෙනවා අම්මා කියන යූලන අම්ම කෙනෙක් අවුරුදු 90 ගාන. අම්මේ ඒ දවස්වල අම්මා කොහොමද මාව වැන්දෙව්වේ කියලා ඇහුවලු. මේ චෛත්‍ය පුතේ ඉතින් ඔබව මම වඩාගෙන තමයි ගෝලු වැන්දෙව්වේ. එහෙනම් අම්මේ අද මම ඔයාවත් වඩාගෙන මේ චෛත්‍ය වන්දනවා. අනේ එපා පුතේ අනේ එපා කියලා එපා ගියද්දි අත් දෙකට අරගෙන ඉතින් වටේ ඉන්න අයටත් ඇස්වලට කඳුළු ආවලු. මේ පුතා අර
අම්මව ඇඳෙව්වා. ඉතින් රත්තරම් පුතෙක්. ඒ වගේ රත්තරම් පුතාලා දුවලා මේ රටේ ඉන්නවා. නමුත් වැඩිපුරම දැන් හැදීගෙන එන්නේ පාප මට්ටමේ කට්ටිය. ඉතින් ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ අපේ අම්මලා තාත්තලා. අම්මලා තාත්තලා අතේ තමයි සම්පූර්ණ නාස්ලනුව තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් මේ අයව හදාගන්න. තාම අපි ප්‍රමාද වැඩි නැහැ. තාම ප්‍රමාද වැඩි නැහැ. පොඩ්ඩක් ළමයින්ට උගන්වන්න ඕන. හැබැයි අපිට ඕන කෙනාවම මෙයාගෙන් හදාගන්න බෑ. අපිට දොස්තර කෙනෙක්වම හදන්න නම් බෑ. අපිට ඉංජිනේරුවෙක්ම නම් හදන්න බෑ. අපිට ආචාර්ය මහාචාර්යවරයෙක්ම නම් හදන්න බෑ. අපිට මේ ඒ හාස්‍යානා ඉංජිනේර කෙනෙක් හරි එහෙම අපිට නම් හදන්න බෑ. ඒක යාට පෙරපිනකුත් තියෙන්න ඕන. අපේ යුතුකම තමයි යාට මඟ පෙන්වගෙන මුදල් වියදම් කරගෙන ඒ පැත්තට යොමු කරන එක. එයා ඒක කරගත්තේ නැහැ කියලා ඔහුව තලලා පෙළලා මානසිකව වට්ටලා ඒ මට්ටමට එන්න හොඳ නැහැ. කබොහොම කරුණාවර මන් දන්නේ අපි හරි වාසනාවන්ත වෙලා තියෙනවා අපේ අම්මලට පින් දෙන්න ඕන. තාත්තා නම් මගේ අඩු වයසින් නැතුව ගියා මම පහේ පන්ති විතර වගේ බලපෑමක් නැහැ. මම අන්තිමේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් වෙලා නතර වුණේ. මට ඕනේ ඉඳ මං අද මේ ධර්මප්‍රචාරයේ ඉන්නේ ඉඳ මේ ඉන්නේ නැත්තම් මම දැනට මම හිතන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පොල්පිටු මොකලානේ පඤ්ඤාසිරි ආඳුරු කියලා තමයි ඉන්න ඕනේ. මට ඇමරිකාවේ PhD කරන්න අවුරුදු 3කට වීසා එකක් ලැබුණා. මගේ මේ යාළුව ආඳුරු කෙනෙක් අපි දෙන්න එකට පේරාදෙණ හිටියේ අපි PhD කරමු කිව්වම මම මාසෙයි සතියයි හිටියේ. මොකද මම දන්නවා ඇමරිකාවේ හිටියත් මම බයසට යනවා. ඇමරිකාවේ හිටියත් ලෙඩ වෙනවා. ඇමරිකාවේ හිටියත් මැරෙනවා. ඇමරිකාවේ හිටියත් මැරිලා කරන ලද කුසල අකුසල කර්ම වලට අනුව අපි ගිහිල්ලා උපදිනවා. බෑ ඇමරිකාවේ ඉඳලා මැරිලා මේ ඩෝග් කෙනෙක් වුණත් වාසිය තියෙන ඇමරිකන් ඩෝග් කෙනෙක් වෙන්න පුළුවන්. බුරන්නේ ඇමරිකන් විදියට. අනේ ඒ වගේ තියක් තිබුණා ඒක පොඩ්ඩක් නැති වෙලා දැන් ශ්‍රී ලංකන් ඩෝග් කෙනෙක් තමයි හදිස්සිය වුණොත් වෙන්නේ. එතන විතරයි තියෙන වෙනස. අපේ මිනිස්සුන්ට ඒකත් ලොකු දෙයක්. ඇමරිකන් ඩෝග් කෙනෙක් වුණත් ඇති. ඊයේ තරම් පරගැති චින්තනයක් තියෙන මේ අපේ රටේ සමහර මිනිස්සුන්ට. දැන් මට එමේ ඔය පිටරටවල ගියා මිනිස්සු ඇවිල්ලා කියනවා. ආන්දර අපි අවුරුදු 30ක් ඇමරිකාවේ කියනවා. මං කියනවා ඕම හොඳයි කියලා. මං දන්නවනේ මේක අවුරුදු කියන්නේ කල්ප ගණන් ඉරේ හිටියේ කියලා. අවුරුදු 30ක් ඇමරිකාවේ. ඒක ලොකු දෙයක්. මම අපි වට හෙලා දකින්නේ මාත් ඇමරිකාවට යනවා. මාත් රටවල් වලට යනවා. ඒවට ගිහිල්ලා අපි ධර්මප්‍රචාරය කරලා එනවා. මට පිටරටකට වෙලා පන්සලක් ගහගෙන ඉන්න පුළුවන් කෙනෙක්. මම ඉංග්‍රීසියෙන් බණ කියනවානේ. ඒක කරන කෙනාට අපි මුකුත් කියන්නේ නැහැ. නමුත් අපිට ওই මාන්නයක් හදාගන්න දෙයක් නෙමෙයි. හේතුව සංසාරේ මීහරක් වෙලා කල්ප ගණන් හිටපු අපිට ඇමරිකාවේ අවුරුදු 30ක් ඉන්න එක කජ්ජද්ද? ජර්මනිය අවුරුදු 30ක් ඉන්න කජ්ජද්ද? කල්ප ගණන් වෙලේ නීතියේ මඩ ගාගෙන ගොඩක් හේතුව මේ නොදන්නකම. නොදන්නකම. නොතේරෙනකම. ඒකෙන් ওই මාන්නේ. අර අපේ හැමදෙර සඳහන් කරා කටට බලපෑම පීඩනයක් ඇති නොකර. ඔබවසේ මිටි ඉස්සෙල්ලා මම මතකයි දේශනා කරන කිසියම් යොමු කිරීමක් අපි කරන්න ඕන නිරීක්ෂණයක් කරන්න. ටිකක් ඈත ඉඳන් දරුවව යොමු කරන්න ඕන. මෙන්න මේ තැන මෙන්න මේ එක පැතින් දැන් අර කල්යාණ මිත්‍රෙක් විදියට ඉන්න ඕන. මට කියන්නේ ඒ වචනේ නෙමෙයි මම පැහැදිලි කරන්න උත්සාහ ගන්නෙ. ඔව්. දැන් සමහර දෙමාපියෝ දැකලා තියෙන අපේ දෙමාපියෝ දූතරු සම්බන්ධය ගත්තොත් හරි ක්ලෝස්. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් ගත්තොත් ඔව් එහෙම කියනවා. හැබැයි මට මතු කරගන්න ඕන කාරණේ ඒ ඒ ඒ පරතරය අපි කොහොමද හදාගන්නේ? පරතරය අඩුම වෙන එක හොඳද? කිසියම් පරතරයක් අපි තියාගන්න ඕන නැද්ද දෙමාපියෝ දරුවන් විදියට? මෙන්න මේක අපි කොහොමද මේන්ටේන් කරන්නේ? මේන්ටේන් කරන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඒ නිරීක්ෂණය කිරීම දැන් සමහර දෙමාපියෝ ඉන්නවා මේ ඇත්තටම කියනවා නම් අර ඉංග්‍රීසියෙන් වචනයක් පාවිච්චි කරනවා අර එහෙම කිව්වම තමයි හුඟක් අයට දැනට තේරෙන්නේ අර ඩීසන්ට් කියලා කියනවා. ඩීසන්ට් දෙමාපියෝ අපිට හම්බෙලා තියෙනවා. ගානට දරුවව එහෙම ඒ විදිහට හදාගෙන යනවා උපදේශ දෙනවා නිරීක්ෂණාත්මකව උගන්වනවා ඒ සම්බන්ධතාවය වැඩි ළඟත් නැහැ දුරත් නැහැ ඒ විලාවට ඒගොල්ලෝ චේන්ජ් කරනවා වෙනස් කරගන්නවා ඒ වගේ ඉන්න දෙමව්පියෝ ඉන්නවා මේක ඉතින් අර ඒ සමහර දෙමව්පියන්ගේ තියෙනවා මේ උගත්කමකුත් තියෙනවා සමහර අයගේ තියෙනවා නැනවත්කම ඒගොල්ලන්ට විශේෂ උගත්කමක් නැති වුණත් ඒගොල්ලන්ගේ ප්‍රඥාවන්තභාවයක් තියෙනවා. එයාලට සංසාරයෙන් හම්බෙච්ච සහජයෙන් හම්බෙච්ච හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ දැන් අපේ අම්මලා තාත්තලාත් එක්ක අපි හිටපු විදිය බලුවොත් එහෙම මේ කිසිම අනක්ගුණක් නැතුව වැරද්දට එක්ක බැනුම් අහන්න වෙනවා එක්ක ගුටි කන්න වෙනවා. හැබැයි ඒගොල්ලෝ අපිට හරි ආදරේ සහ අපිත් එක්ක හොඳට hina වෙලා කතා කරපු අවස්ථාවත් මතකයි මට. මාත් එක්ක ඔට්ටුවට දුවලක් තියෙනවා මේ මට මේ කෝටුවට වැඳපිය කියලා ගහපු අම්මා
එකට අපි ඔට්ටුවට දුවලක් තියෙනවා. ඒක හරි ලස්සනයි සම්බන්ධතාවය. දැන් එහෙම සම්බන්ධතාවයක් තමයි ඕනේ. ඒ කියන්නේ දැන් මේක ඇතුලේ අර මිත්‍රශීලී බව තියෙනවා. දරුවට ඕන එකක් අම්මා එක්ක කතා කරන්නත් පුළුවන්. තාත්තා එක්ක කතා කරන්නත් පුළුවන්. ඒ වගේම එයා අඳුර ගන්නවා අපේ තාත්තා හැබැයි අපි වරදක් කරොත් හැබැයි අම්මා මෙහෙමයි කියලා ඒකත් එයා අඳුරගෙන තියෙන්න ඕන. එතකොට මෙයා මේ එතකොට මෙයා අර අම්මාව ඉක්මවා යන්නේ. දැන් බැරිලාක සමහර අය වෙන්නේ මෙහෙමනේ. සුවද සීලී බව වැඩි වුණාම ඔළුවේ කරේ නගින්න එනවනේ. ඒකනේ මේක බේර ගන්න බැරි. කරේ නගින්න එනවා. දැන් සමහර කරන වැඩේ දැන් අම්මා ටීවී එක බලවල ඉන්නවා. ළමයා කකුල් දෙක කර උඩ තියාගෙන තමයි ටීවී එක බලන්නේ. අම්මා පහළ ඉඳගෙන බත් කකා ටීවී එක බලද්දි ළමයා කුෂන් එකේ ඉඳගෙන අම්මගේ කර උඩට කකුලක් දාගෙන බලන්නේ. එහෙම තත්යකට අද ඇවිල්ලා තියෙනවානේ. ඒකනේ මේ විනාශය. එහෙම නැමේ අපේ කාලේ තිබුණේ අම්මලාගේ තාත්තලාගේ කකුල් දෙකක් උඩින්වත් පනින්නේ නැහැ. ඒගොල්ලෝ කකුල් දෙක දික් කරන් ඉන්නේ අනිවාර්යෙන් අපිට පුරුදු කරලා තියෙන වැඩි හිටියෙක්ගේ කකුල් දෙක උඩින් පනින්න එපා. මැද්දෙන් කතා කරනකොට මැද්දෙන් යන්න එපා. ඊයේ සේරම අපි පුරුදු වෙලා නිටි දැන් මේ බලන්නකෝ කිසිම කතාවක් නැතුව මැද්දෙන් එහෙට දුවනවා මෙහෙට දුවනවා ස්වාමීන් වහන්සේලා කතා කර කර ඉඳද්දිත් යනවා. ඒ කියන්නේ මේගොල්ලෝ කියලා දෙන්නේ නැහැ. මෙතනයි මේ තියෙන්නේ. මෙහෙම කියලා දෙන්නේ නැහැ. දැන් මට දේශනාවකට වැඩම කරාට පස්සේ පැය දෙකකට වඩා යනවා. යන්නේ මොකද ධර්ම කරුණෝ පැයක් කියනවනම් අනිත් ඒවා සේරම අර කියන ඒවා. ආ ෆෝන් එක හරියට මේ විදිහට තියාගන්න. කකුල් දෙක මෙහෙම නමා ගන්න. ආ ඔය දුවන්නේ පාරේ මෙවම ඉඳ. ওই ටිකටම පැයකට වඩා යනවා. එහෙම හරි කරුණාවෙන් කීකී ගෙනියන්නේ ඕක කියලා දීපු නැති හින්දා ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඒකින්ද කවුරු හරි කියලා දෙන්න බෑ. ඉතින් අපි මුළු සමාජයක් වෙනුවෙන් එහෙම කියාදි දී යනවා. එතන මේ අතීතයේ අම්මලා තාත්තලා ඔය සේරම එකින් එක එකින් එක මට හොඳට මතකයි අපේ ඔය අපේ වැඩිහිටියෝ අම්මලා එකින් එක එකින් එක ඒ මොහොතේ ඒ වෙලාවේ පස්සේ නෙමෙයි ඒ වෙලාවෙම කියා දෙදී යනවා. මේ මේක නැතිකම තියෙන්නේ. ඉතින් ඒ නිසා අම්මා තාත්තාගේ සම්බන්ධතාවය වැරදි දෙයට ඒගොල්ලෝ දඬුවමක් දෙන්න හරි බනින්න හරි මට්ටමක ඉන්න බව දරුවා තේරුම් ගත යුතුයි. ඒ වගේම ඒගොල්ලෝ තේරුම් ගත යුතුයි ඒ සේරම කරන්නේ අපේ ආදරයට. ඒ වගේම අම්මා තාත්තා දරුවාට මේ ඒ සම්බන්ධතාවයත් එයා අනිවාර්යම පෙන්වන්න කියලා තියන්න ඕන. මහා දුරස් බවක් තියන්න හොඳ නැහැ. ඔව්. අපි හොඳ අපි මෙච්චරලා කතා කරේ දරුවෝ ඉන්න දෙමෝපියන් සහ දෙමෝපිය ඉන්න දරුවෝ ගැන. දැන් දෙකොට්ටාශම ඉන්නවනේ එහෙම නැති කට්ටිය. ඔව්. දරුවෝ නැති දෙමෝපියන් ඉන්නවා. හැබැයි දෙමෝපියන් ජීවිතුන් අතර නැති දරුවෝනුත් ඉන්නවා. මේක කිසියම් කුසල අකුසල කර්මයක් එක්ක අපි විඳින දෙයක් වෙන්නත් පුළුවන්. ඔවුන්ටත් ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගන්න කිසියම් අනුශාසනාවක් කරොත් හොඳයි නේද අපේ හැමෝටම? අනිවාර්යයෙන්ම. දැන් අපි ගත්තොත් දැන් සමහර අය හරි දුකකින් ඉන්නවා දරුවෝ නැති එක. ඇත්ත. දැන් මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ පුත්තාවත්තු මනුස්සාන. මේ දරුවෝ කියන්නේ සම්පතක්. සමහරු කියන්නේ දරුවෝ නැති එකට නම් අපි සන්තෝසයි කියලා. එහෙම සන්තෝෂ වෙන්න බෑ. විශාකාවටත් දරුවෝ 20 ගාණක් හිටියා. සෝවාන්. ඒසත් දරුවෝ කියන්නේ සම්පතක්. ඒක මේ අපි මම නම් දකින්නේ ඒ අදහස අනිවාර්යයෙන්ම මේ කරේ වෙනත් බලවේග හරහා අපේ බෞද්ධ සමාජයට එල්ල කරපු නැත්නම් අපිට එල්ල කරපු වැඩපිළිලක් කියලා. අපේ මේ ජනතාව දරු සම්පත් නැති කරවන්න එල්ල කරපු වැඩපිළිලක් වගේ තමයි පේන්නේ. මොකද මේ දරුවෝ නැති එකත් හොඳයි. මේක නිකන් අර තියෙන අර ස්ත්‍රීවාදී න්‍යායක්. ඔව්. ජෙන්ඩර් ඉෂු එකක්ද මොකද්ද කියලා. ඔන්න ඔය වගේ කතන්දර වලින් ආපු දේවල්. මේ ස්වභාවික ක්‍රමයට අම්මා කෙනෙකුට ඒ දරුවෙක් හම්බ වෙන්නම සුදුසු විදියටනේ ශරීරයත් පිහිටලා දෙන්නේ. දරුවෙක් හම්බ වෙන්න ඕනේ ඉන්නනේ. මේ ක්‍රමවේදය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දරු සම්පත් ඉන්න ඕන. දරු සම්පත් නැති කෙනෙකුට දැන් අපි නම් කියන්නේ කරුණාකරලා රුවන්වැලි මහා සෑ රදුන් ශ්‍රී මා බෝධින් වහන්සේට වන්දනා කරලා අදිෂ්ඨානයක් කරගෙන මේ බලන්න අදිෂ්ඨානයක් කරලා තමන්ගේ යම්කිසි පෙර අකුසල කර්මයක ලොකු බලපෑමක් නැත්තම් දරු සම්පතක් පිළිගන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකද මම එහෙම සමහර ඇත්තන්ට මේ ඒ වගේ කියලා දීලා මම හිතන්නේ මේ විශාල පිරිසකට දරු සම්පත් හම්බුණා. සමහර අය විවාහ වෙලා අවුරුදු 15යි දරුවෝ නැතුව ඉඳලා දරු සම්පත් හම්බෙලා තියෙනවා. මේක මේ අතිශෝක්ති මේක නිකන් අදුෂ්‍යමාන මිත්‍යා එකක් නෙමෙයි මම මේ දැන් කතා කරේ. ඒ වගේම මේ අපි පස්සෙන් එළවන්න කියන කතාවකුත් නෙමෙයි. මොකද අපිට මේ සමහර කෙනෙක් කල්පනා කරේ ආයි හාමුදුරුවෝ හම්බුණා මේ නම් දරු සම්පත්වලට අදිස්ථාන හරි මොකක් හරි බාරාර ඇති කියලා. එහෙම ගන්න මේ කියන්නේ. මේ සාමාන්‍යයෙන් අපි පිටිසට කියලා තියෙනවා මේ බල තියෙන තැන්නේ මේවා.
දේශනා කරන අපේ තියෙන දෙයක් නෙමේ, අපිට ඇති අයිතියක් නෙමේ මේ කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ බලය. ඒ බලය පිහිටපු තැන් දෙකක් තමයි බලවත්ම විදිහට තියෙන රුවන්වැලිසෑය, බලවත්ම විදිහට තියෙන සීමාවෝදී. ඔය තැන් දෙකට ගියාම තමන්ගේ යම්කිසි බලවත් අකුසල කර්ම තියෙනවා නම් යටපත් කරගන්න හැකියාවක් එනවා. සමාව කරගන්න බෑ, යටපත් කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් බෝධි රාජ කුමාරයාගේ ප්‍රශ්නේදී අර කුරුල්ලන්ගේ බිත්තර කාලා යාට හම් වෙන්නෙම නැහැ. එතන බුදුරජාණන් වහන්සේට අර පාවඩයක් එළුවානේ, මේක උඩින් වඩිනවා, වඩින සේක්වා මට දරුවෝ හම් වෙනවා නම් කියලා උන්වහන්සේ ආඩේ අයින් කෙරෙව්වානේ. එහෙම නැති ප්‍රශ්නයක් නැති කෙනෙකුට යම්කිසි වෙනත් බාධකයක් නිසා කල්යන ඒවා හරි මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් ඔය මහාසෑය වැඳලා අදිෂ්ඨාන කරලා, සීමාබෝධිය වැඳලා අදිෂ්ඨාන කරාට පස්සේ අනිවාර්යම දරු සම්පත් ලැබෙන්න පුළුවන් කියලා මට නම් විශ්වාසයක් තියෙනවා. මොකද ඒක සිද්ධ වෙලා තියෙන නිසා මං කියන්නේ. දැන් 20 දෙනෙකුට විතර මෙහෙම කියලා උපදෙස් දීලා ඒගොල්ලන්ට දරු සම්පත් ලැබුණා. එතකොට එහෙම උත්සාහ කරන්න ඕනේ. ඊට අමතරව දරුවෙක් අරගෙන හදාගත්තට කමක් නැහැ. ඔව්. දැන් සමහර අයගේ මේ මතයක් තියෙනවානේ අපේම ලේ නෙමෙයි කියලා. තමා විසින් දෙන ಗುಣධර්මත් එක්ක මම දැනුවත්ව සමහර අය එහෙම අරන් හදාගත්තු දරුවා මේ අර අම්මා තාත්තා වගේම ඒ විදිහේම ආදරෙන් ඉන්න අවස්ථා බොහෝ තියෙනවා. ඉතින් මේ මේගොල්ලෝ ගානට අර දරුවට පොඩි කාලේ ඉඳලා අර සමාජානු යෝජනය, ඒ ආගමික සමාජානු යෝජනයක් එක්ක ගියොත් මම හිතන්නේ චූටි කාලෙම අරගත්තොත් ඕක හරියනවා. කියන්නේ කිරි සප්පය ගන්න ඕන, හොයන්න බැරි වෙන්න. අරගෙන තමයි මේ වැඩේ කරන්න ඕන. ඊළඟ කාරණාව තමයි, ඒක වරදක් නෙමෙයි, ඊළඟ කාරණාව තමයි මේ තමන්ගේ දරු අම්මයි තාත්තයි දැන් නැති වෙලා. ඔව්. එතකොට මේගොල්ලන්ට හරි දුකක් ඇති වෙනවා, දුම්නසක් ඇති වෙනවා ආදරය කරන අයට, ආදරය කරපු අයට. ඉතින් ඒකට කරගන්න තියෙන දේ තමයි කොහොමත් සංසාරේ අපිට නැති වෙච්ච අම්මලා තාත්තලාගේ ප්‍රමාණය, අම්මලා තාත්තලා වෙනුවෙන් ඇඳු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඒතකොට හිතා ගන්න පුළුවන් කොච්චර කඳලා තියෙනවද කියලා මේ සැරේ තවත් දෙදෙනෙක්. එතකොට ඒගොල්ල වෙනුවෙන් දැනට කරන්න තියෙන යුතුයකම හැටියට පින් දහම් කරන්න තියෙන්නේ. පින් දහම් කරලා ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරන්න. එතකොට අර දුක, ශෝකය, සන්තාපය, සංවේගය ඔවා සේරම යටපත් කරගෙන ඉන්න පුළුවන්. එහෙම කරගත්තොත් මං හිතන්නේ තමන්ගේ අර යුතුයකම කරා වෙනවා. මොකද අවසානයක තියෙනවානේ අතචපන පේතානම් කාලකතානම් දකිණං අනුපදස්සති කියලා. ඉතින් දැන් ඒ නිසා මේ මං හිතන්නේ මේ අද කරපු සාකච්ඡාව, දැන් මේ කරගෙන යන සාකච්ඡාව තමයි සමස්ත ලෝකයේම ස්ථාපිත කරන තැන මේ යන්නේ දැන්. ඒ කියන්නේ මේ හරහා තමයි රජවරු, ධාර්මික රජවරු බිහි වෙන්නේ මේ සාකච්ඡාවෙන්. ඒ වගේම මේ හරහා තමයි ධාර්මික දේශපාලනඥයෝ බිහි වෙන්නේ. මේ හරහා තමයි ධාර්මික පොලිසිය බිහි වෙන්නේ. මේ හරහා තමයි ධාර්මික ව්‍යාපාරිකයෝ බිහි වෙන්නේ. මේ හරහා තමයි ධාර්මික ශිෂ්‍යයෝ බිහි වෙන්නේ. මේ හරහා තමයි ධාර්මික හොඳ ස්වාමීන් වහන්සේලා බිහි වෙන්නේ. මේ හරහා තමයි හොඳ අපි ගත්තොත් එහෙම කලාකාරයෝ බිහි වෙන්නේ. මේ හරහා තමයි හොඳ මේ මාධ්‍යවේදීන් බිහි වෙන්නේ. මේ හරහා තමයි හොඳ ක්‍රීඩක ක්‍රීඩිකාව බිහි වෙන්නේ. මේ හරහා තමයි විවිධාකාර හැකියාවන් තියෙන නිලතල දරන, බලතල දරන, සමාජයට වග කියන, කොටිම කියනවා නම් හොඳ හිඟන්නේක් බිහි වෙන්නේ මේ සාකච්ඡාව හරහා. ඒතකොට ධාර්මිකව හිඟා කරන එකත් හිඟාකයි. සුගතියටම යන්නේ. හොර කරන්නේ නැතුව. එතන මේ තැන තමයි තැන. මේක තමයි තෝ තැන. මේක තමයි මේන්. මේක තමයි බේස් එක. මේක තමයි පදනම. ඒකයි මාතා පිතා දිසා පුබ්බා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. පළවෙනි දිසාව හැටියට අරගෙන විග්‍රහ කරේ ඒකයි. මෙච්චර තැනක් බුදුරජාණන් වහන්සේ දුන්නේ මේ අම්මට තාත්තට. ඒ ප්‍රධාන කාරණාව නිසා. ඒ නිසා ඒ මව් කුසකින්මයි බුදු කෙනෙකුත් බිහි වුණේ. එතකොට ගැමුණු රජුරෝ වගේ උදාර රජවරු, ඉතින් තිස්ස කුමාරයා වගේ ඒ හොඳ අම්මලා තාත්තලාගෙන් බිහි වුණේ. ඉතින් ඒ ඉතිහාසයේ සේරම ආරම්භ බැලුවොත් හොඳම අය බිහි කරේ අම්මලා තාත්තලා. අන්තිම නරුමය බිහි වුණේත් පාපී අම්මලා තාත්තලාගෙන් වෙන්නත් පුළුවන්. ඒ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එහෙම නැත්තම් ඒක වෙනත් සුවිශේෂී කරුණු මත වෙන්නත් පුළුවන්. ඒක අම්මගේ තාත්තගේ ප්‍රශ්නයක් නැතුව වෙන අවස්ථා තියෙනවා. දැන් අජාසත්ගේ කේස් එක ගත්තොත් සෝතාපන්නයි. නමුත් එයාව ඇල්ලුවේ දේවදත්තගේ තියෙන පාප මිත්‍ර සේවනය. તો සමාජයේ ඒ වැනි තත්ත්වයකුත් තියෙනවා. බොහෝ දුරට 100ට මං හිතන්නේ වැඩි ප්‍රතිශතයක් එන්නේ අම්මගේ තාත්තගේ බලපෑමෙන් හොඳ දරුවෝ ටිකක් බිහි කරගන්න පුළුවන්. රටට දැයට සමයට වැඩදායි පින්බර දරු පිරිසක් බිහි කරගන්න පුළුවන්. රට සමාජය යහපත් කරගන්න අනිවාර්යෙන් පුළුවන්.
නායකහඳුනේ අවසන් වශයෙන් අපි හිතනවා පින්වදින අපි හරි හොඳ සාකච්ඡාවක අවසන් මොහොතට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔබ හස නිතර කියන දෙයක් මේ මොහොතේ ඉඳන් අපිට වෙනස් වෙන්න පුළුවන් කියලා. තමන්ගේ දෙමව්පියන් එක්ක, තමන්ගේ දරුවන් එක්ක මේ මොහොතේ ඉඳන් සතුටින් ඉන්න අපි මේ මොහොතේ ලබා ගන්න ඕන අදිෂ්ඨානය මොකද්ද අපි හම්බුනේ? ඔව්, දැන් මේ මොහොතේ ඉඳලා වෙන්න ඕන අදිෂ්ඨානය තමයි අම්මා තාත්තා කටයුතු කළ යුතු ආකාරයක් තියෙන්න එපා. හරි කටයුතු කර, කියන්නේ නිවැරදිම කටයුතු කර යුතු ආකාරයක්. එතකොට කවුරු කියන එකද නිවැරදිම ක්‍රමය කියලා ප්‍රශ්නයක් එනවනේ. මේ අපේ හාමුදුරුව මේ මෙතෙන්ට ඇවිල්ලා දැන් මේ කතා කරන හාමුදුරුව කියන එකද, නැත්නම් අහවල් මහාචාර්යවරයා කියන එකද, නැත්නම් අහවල් මනෝවිද්‍යාඥයා කියන එකද, අහවල් දේශපාලනඥයා කියන එකද, මේ මාධ්‍යෙන් කියපු එකද, ඔය වගේ ප්‍රශ්න එනවා. හරි, මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක. ඒක කාටවත් කිසිම කරුණු සහිතව ප්‍රතික්ෂේප කරන්න බෑ. කරුණු සහිතව ප්‍රතික්ෂේප කරන්න බෑ. මෙලවටත් හරියනවා, පරලොවටත් හරියනවා. ආයි කිසිම කතාවක් නැහැ. අපපතිවත්තිය නැවත පෙරලවන්න බෑ. ඒ නිසා ඒක තමයි අල්ලගන්න ඕන. අනිත් ඔක්කොම ඔළුවෙන් නිදහස් කරගෙන, අලිත් සේරම ඔළුවෙන් නිදහස් කරගෙන බුද්ධ වචනේ අරගන්න ඕන. බුද්ධ වචනේට අනුව කටයුතු කරොත් සැබෑම අම්මා කෙනෙක් වෙන්න පුළුවන්, සැබෑම තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, සැබෑම පුතෙක් වෙන්න පුළුවන්, සැබෑම දියණියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිකුත් ඒ සම්බන්ධිත ඥාති පරපුර බෑනල් ඒලි වශයෙන් සැබෑම කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම කුසල් රැස් කරගැනීමෙන් යන සමාජ සම්බන්ධතා ජාලයක්. පව් රැස් කරගන්නේ නැති කුසල් රැස් කරගැනීමෙන් යන ප්‍රගමනයක්. ඒ කියන්නේ ලෞකික ප්‍රගමනයක් සහ අධ්‍යාත්මික ප්‍රගමනයක්. ඒක අවගමනයක් වෙන්නේ නැහැ, අපගමනයක් වෙන්නේ නැහැ. ඉන්නේ එතෙන්ට තමයි අපි එන්න ඕන. ඒ අදිස්ථානයයි කරගන්න ඕන. ඉතින් ඒකට ධර්මයේ ඉගෙන ගන්න ඕන. එතකොට දැන් මේක, එතකොට පදනම වෙන්න ඕන තුන් සරණේ. තමා දරුවව පුංචි කාලෙම මව් කුසට ආපු වෙලේ ඉඳලා තුන් සරණේ පිහිටවන්න ඕන. ඒ කාලේ එක උපාසිකාවක් හිටියා, මව් කුසට ආපු ගමන්ම තුන් සරණේ පිහිටෙව්වා. පිහිටවල බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා වන්දනා කරලා කිව්වා, ස්වාමීනි මගේ මේ පුතා තිසරණේ පිහිටියේ උපදින්දත් ඉස්සෙල්ලා මව් කුසේදී කියලා. එතකොට දැන් අපේ අම්මලා ඒව පුරුදු වෙලා තමයි අතීතයේ ඉඳලා දෙපාරක් පන්සිල් ගන්නවා මේ ඒ කාලේ දරුව මව් කුසේ ඉඳද්දී. එකක් අම්මට, අනිත් එක මව් කුසේ ඉන්නේ කෙනාට. දැන් එකක්වත් නැහැ. පන්සිල් මේ සමාදන් වීමක් නැහැ. මේ කියන්නේ ඒව කඩා ගන්නවා. නිකන් බොරුවට වචන කියනවා. කඩා ගන්නවා. එහෙනම් අම්මා කෙනෙකුට ප්‍රබලම යුතුකමක් තියෙනවා. මේ අම්මා ප්‍රධාන තීරණාත්මක සාධකයේ ಗುಣධර්ම සහිත දරුවෙක් හදාගැනීමේදී. ඒ නිසා දරුවෙක් මව කුසට ආපු ගමන් අම්මා අනිවාර්යයෙන්ම සිල්වත් විය යුතුයි. ගුණවත් විය යුතුයි. ඒතකොට තාත්තත් ඒකට සහයෝගය දැක්විය යුතුයි. තාත්තත් කල්පනා කරන්න ඕන, දැන් මම ඒ කාලේ නම් නටන් ගැව්වා තමයි. ඒ කාලේ සෙල්ලක්කාර තමයි දැන් බෑ. දැන් මට පුතෙක් ඉන්නවා, මට දුවෙක් ඉන්නවා, මට දැන් දරු සම්පතක් හම්බෙලා තියෙන ලේසි එකක් නෙමෙයි. මට මේ වෙලාවේ මතක් වුණා මේ TNL එකට එනකොටම පසු කරගෙන එන ප්‍රදේශයක් මට මතක් වෙනවා. මේ හොන් අත්තර කියන ප්‍රදේශේ ඒ කාලේ මම ඉගෙනගත්ත මේ ලෞකික විෂයක් හැටියට අපස උසස් පෙළට දේශපාලන විද්‍යාව. ඒකට විතරයි මට යන්න සිද්ධ වුණේ මේ පෞද්ගලික පන්තියකට. ඒකේ මම ඉගෙනගත්ත මේ එතුමාගේ නම මේ ජයන්ත හේවගේ කියලා මහත්තයෙක්. ගම්පහ රාහුල විද්‍යාලයේ ඒක රාහුල කියන පන්තියේ තමයි පන්තිය තිබුණේ. දවසක් ඒකේ මම ඉගෙන ගන්න ගිය වෙලාවේ මම ඉස්සරහම ඉන්න වෙලාවක මේ කොමාරි එතුමාට චිට් එකක් ඇවිල්ලා තිබුණා. අර පන්ති වල ළමයි චිට් එවනවා. එතුමා ඒක බලලා ඇහුවා, කවුද මේක එව්වේ කියලා. කිසි කෙනෙක් උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ මේක එව්වේ කිව්වේ නැත්තම් මම වහාම පන්තිය නතර කරනවා, වහාම මට කියන්න ඕන කියලා. කවුරුත් කිව්වේ නැහැ. ඉතින් මම කවදාවත් දැකලා නැහැ මේ පෞද්ගලික පන්තියක එහෙම දඬුවම් කරන ක්‍රමයක් නැහැනේ. මේ සේරමල මුදල් ලබා ගැනීම වැඩපිළිවෙළක් තියෙන්නේ. එකපාරටම කිව්වා නැගිටිනවා සේරම. පන්තිය 200කට වැඩි ළමයි වහාම එළියට යන්න කිව්වා. සේරම එළවලා දැම්ම පන්තිය. ආම්දුර වැඩි ඉන්න කිව්වා. ඊට පස්සේ මම එතුමාගෙන් ඇහුවා, එතුමා මට කිව්වා සාමිනාංශ මේක කෙල්ලෙක් තමයි ආම්දුරනේ ඉව්වේ, මේ වැරදි කතාවක් කියවලා තියෙන්නේ, උන්ට මේම කරන්න ඕන නැත්තම් හදාගන්න බෑ කියලා එතුමා පන්තිය වහලා ගියා. ඊට පස්සේ මේ අවුරුදු ගානකට පස්සේ මේ පැත්තෙන් යනකොටත් මට මෙතුමාව හොයා ගන්න ඕන. මගේ පිටරටකටවත් ගිහිල්ලාද කියලා. දැන් අවුරුදු 30කට විතර පස්සේ අදිසියමේ ළඟදි මම බෞද්ධ කාන්තා විද්‍යාලයේ දේශනාවකට ආපුවම එතුමාගේ රූපේ වගේ රූපයක් තියෙනවා. ඊට පස්සේ බලනකොට එතුමා තමයි මේ. මම මේ හොය හොය ඉති. ඊට පස්සේ දැන් එතුමා පන්ති නතර කරලා හේතු අහපුවම කියනවා මේ දරු සම්පතක් නැතුව හිටියලු වෛද්‍යවරු චිවලු ඔයාලට සාමාන්‍යයෙන් බයොලොජිකලි භෞතික විද්‍යාත්මක ලෙස
මේ ජීව විද්‍යාත්මක ලෙස ඔයාලට දරු සම්පත් හිටින් නැහැ කියලා. මෙතුමා ගියාලු මම දන්නේ නෝනත් එක්ක ශ්‍රීමා බෝධි එහෙම වන්දනා කරගෙන රුවන්වැලි සෑයත් වඳින්න ඇති මම හිතන්නේ. මේ අගල ගිලා දෙන ශ්‍රීමා බෝධි. මගේ ඒකයි දෙකම. ශ්‍රීමා බෝධියට ගිහිල්ලා අධිෂ්ඨානයක් කරලා දියණියක් මේගොල්ලන්ට හම්බෙලා. ඉදැයින් පස්සේ මෙයා නතර කරලා පන්ති, පෞද්ගලික පන්ති. දැන් අර පාසලක තමයි දැන් බෞද්ධ කාන්තා විද්‍යාලය උගන්වලා දැන් ළඟදී මට එතුමා ගාව දැන් වෙන පාසලකට දැන් ආයි ගියා කියලා. දැන් අර දරුව දියණියවත් ගම්පාපැත්තේ උගන්වගෙන දැන් කටයුතු කරනවා. බලන්නකෝ මේ ಗುಣධර්ම. දැන් අර තමන්ගේ ඒ පැත් තමන් ආපුව වෘත්තියත් අතෑරලා අර දරුවවත් ආරක්ෂා කරගෙන ලස්සන ගමනක් යන්න කල්පනා කරනවා නේද? මේ හරි ඔය වගේ හොඳ වටිනා චරිත. දැන් මේ මාත්‍යව මම අගේ කරේ පෞද්ගලික පන්තියක ඉඳලා වැරද්දට දැක්කද දඬුවම දීපුවා ටික සේරම ඉලවල දැම්ම. වෙන කෙනෙක් නම් කල්පනා කරන්නේ මට ළමයි ටික ආවේ නැත්තම් මට සල්ලි නැතුව යනවා. මේ අවුරුදු 30කට කලින් මෙතුමා මේ වැඩේ කරේ. ඉතින් මේ වගේ අයව අපි මේ වගේ මාධ්‍යවලදී කියන්නේ. මොකද වර්තමාන සමාජයේ ඉන්න සමහර හිස් මේ මේ ඔය ටියුෂන් මාස්ටර්ලා ඉන්නවා නළුව වගේ. සයිඩ් කල්ලවම ඉන්නේ. මේ ඉන්නවා ඔයම රගපාගෙන ඉන්නේ. ඒවැය ගහන්නේ මේ විද්‍යාව ඒකේ ඇස්සේ ආදරේ ජහනවා. මේක මොකටද විද්‍යාව ඇස්සේ ආදරේ ගහන්නේ? එහෙම නැත්නම් මේ කුඩයක් මේව දාගෙන සයිඩ් එකකට බලාගෙන ඉන්න කෙල්ලෙක්. ඉතින් මේ පන්තියට අද්ද ගන්න මේ සම්පූර්ණ අපේ දරුවන්ගේ මොළ ටික වනසලා දානවා. ඒ අතර අරතුමා ශ්‍රේෂ්ඨ එක්කෙනෙක්. ඉතින් ඒ වගේ අය ගැන අපි කියන්නේ හොඳ තාත්තා කෙනෙක්. ඒ දුව හම්බුනාට පස්සේ ඉතින් ආරක්ෂා කරගෙන දැන් ඉන්න කල්පනා කරා. ඒකත් මම ඒකයි මේ වෙලාවේ මතක් කරේ. හොඳයි අපි හැමෝටනේ. එහෙමනම් පින්වතුනි අද දවසට අපිට මේ වටිනා සාකච්ඡාවෙන් දහම් සාකච්ඡාවෙන් සමුගෙන යන්න වෙලා වෙලා. මම හිතන්නේ ඔබ මම අපි සියලු දෙනා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද දවසේ. අපේ ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ දේශනා කරපු මේ දහම් දේශනාවෙන් අපේ මාතෘකාව තුළ නායක හැමෝටනේ එහෙමනම් ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හැමෝටනේ. ඒ වගේම නිදුක් නිරෝගීතාවය චිරජීවනයේ දීර්ඝාෂය බොහොමකට පින් සිතින් ප්‍රාර්ථනා කරා. ඔව් ඒක මම ඇත්තටම සිහිපත් කරන්න ඕන. දැන් මේ උතුම් වැඩසටහන සඳහා අනුග්‍රහක බවතුන් ඇටියට අපේ වෝග් ජුවලස් අධිපති ඒ මැතිනිය, ඒ වගේම ඒ කළමනාකාර අධ්‍යක්ෂකතුමා හේමචන්ද්‍ර මැතිතුමා විශාල අනුග්‍රහයක් දක්වනවා. ඒකයි මේ වැඩසටහන කරන්න ලැබෙන්නේ. තේතුමල්ලාගේ ව්‍යාපාර කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා තව තවත් මෙවැනි ධර්ම ප්‍රචාර කරන්න ලැබේවා කියලා අපි සෙත් පතන ගමම්ම TNL ආයතනයේ අපේ අධිපතිතුමාටත් අපි සෙත් පතනවා. මෙවැනි උතුම් වැඩසටහන් තවදුරටත් මේ මාධ්‍ය ආයතනයෙන් පවත්වන්න ලැබේවා කියලා. ඒ වගේම වැඩසටහන හොඳින් මෙහෙයවපු අපි චාමික මහත්මයාටත් අපිට සහයෝගය දක්වපු සියලු දෙනාටත් සෙත් පතමින් නරඹපු ඔබ සැමටත් තෙරුවන් සරණ පතමින් අපි ආශිර්වාද කරමු. එහෙමයි නායක හැමෝටම එහෙමනම් පින්වත්නි අද දවසට අපි සමු ගන්නවා නැන පහනෙන්. අද වැඩසටහන මොකක් හෝ හේතුවක් හින්දා ටිකක් හරි අතපස වුණා නම් ඔබේ හිතවතුන්ට කියන්න ලබන බ්‍රහස්පතින්ද හරියටම උදේ 10ට TN රූපණ ඔස්සේ නැවතත් අද දැන පහන නැවත විකාශය වෙන බව. එහෙමනම් ඒ සියලු මතක් කිරීම එක්ක අද දවසට අපි සමු ගන්නවා නැන පහනෙන්. අද වැඩසටහන උදව් කරන්න උපකාර කරපු හැමෝටමත් ගොඩක් පින්. අපි නැවතත් ලබන සිකුරාදා මෙවැනිම සදහම් සාකච්ඡාවකින් නැන පහනින් හමුවෙමු. සමුග නැන මොහොතේ වෙන්ද වගේම අපේ ප්‍රාර්ථනය හැමෝටම හැම මොහොතෙම තෙරුවන් සරණයි.